හොඳයි එහෙනම් අපි ගිය සතියේ මොනවද කතා කළේ විඥානය ගැන විඥානය සහ ප්‍රඥාව විඥානය කියන්නේ මම මේ පහන ප්‍රශ්නට උත්තර දෙන්නකෝ ලෝකයට අයත් ධර්මවලින් ලෝකයට අයත් විඥානය සාමාන්‍ය ලෝකෙට එක්තරා විදිහකට අයත් භාවයක් තිබෙනවා ලෝකෝත්තර මඟ සඳහා භාවිතා වෙන්නේ මොකක්ද ප්‍රඥා උත්තර විඥානය නැද්ද තියෙනවා හරි නේද හරි එහෙනම් විඥානය කියන ධර්මතාවය එක්තරා විදිහක ලෝකයට අයත් ධර්මතාවයක් නේද විඥාණයට විඥානයේ ක්‍රියාකාරීත්වයකට ප්‍රඥාව එකතු කරාම ලෝකෙ ඉක්මවා යන්න මඟ පෑදෙනවා නේ ඒක තමයි අපි දැන ගන්නුනේ පාඩමේ මේ පාඩමේ යම් කිසි කොටසයි අපිට ගන්න තියෙන ඕගලට කිසිම ගොඩාක් දේවල් පාඩම් කරන්න නැහැ නමුත් ඒකේ හරය ගන්න ඕනේ තමයි අද අලුත් පාඩමක් කරනවා වෙනද නොකරම පාඩමක් ඒකේ හරය ගන්න ඕනේ මම බලාපොරොත්තු වෙනවා ඒක මේ අරගෙන ආවේ ඒකේ හරය ඔයගොල්ලන්ට ඒ වැදින විද්‍යාත්මක දේවල් වචන පාඩම් කරන්නවත් ඒ පිළිබඳ හොයන්නවත් අනවශ්‍ය විදිහට යන්න එපා ඒකේ ගන්න හරය එච්චරයි පැහැදිලි නේද හොඳයි ඒක නිසා මම ඔයගොල්ලන්ගේ මොකද්ද ආවර්ජනව දාලා ඇති මිස්ටර් බැලුවද ආවර්ජන කොටස් 10කට කරලා දාලා ඇති ඒ කියන්නේ කොටස් 9ක් යනවා දේශන 9ක් මිස්කි දේශනේ 6ද කොහෙද දැමිස්කි දේශනේ ඇති 6 අංක 6ට ඇත්තේ. ඒ කියන්නේ එදින බලන්න කලුතර බෝධිය ආවර්ජන 6 of 10 date එකට. එතකොට 6/10. 6 ඉරක් 10 තමයි තියෙන්නේ. ඒ වගේ කෑලි 10ක් තියෙනවා. ආවර්ජනාවේ 10 වෙනි කෑල්ලේ ඇත්තේ අවසානයේ මුල් කෑල්ලේ ඇත්තේ මුල්ම දේශනේ. එතකොට ඔන්න ඔය විදිහට අපි යමක් කරාට පස්සේ මම ඔයගලන්ට කට පාඩම් කරන්නවත් එහෙම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ ඒකේ තියෙන අවබෝධය ගන්න ඕනේ. තේරුණා නේද? මේක ඉතර අවබෝධයක් ගන්න තියෙන්නේ. දැන් මේවා වුණත් එහෙමයි අවබෝධයක් ගන්න තියෙන්නේ. පාඩම් කිරීම නම් හොඳයි. නමුත් පාඩම් කරගෙන කියලා ලෝකෝත්තර මට්ටමට එන්න බෑ. පාඩම් කරගෙන ලෝකෝත්තර මට්ටමට එන්න බෑ. මේ පිළිබඳ අවබෝධ වුණොත් ලෝකෝත්තර මට්ටමට එන්න පුළුවන්. ඒකයි. පාඩම් කරන එකනේ මේ වැදගත් වෙන්නේ. තේරුණා නේද? අවබෝධය. තේරුණා නේද? මොකද අවබෝධය? අනිච්චයි ඔන්නෝගේ අවබෝධයට ආවට පස්සේ ඔය ධර්මතාවයට ආවට පස්සේ ලෝකෝත්තර ධර්මතාව අවබෝධ වෙනවා. ඕක තමයි අපි කල යුත්තේ විතක්ක ਵਿਚාර කළා නැත්නම් අවිතක්ක ਵਿਚාර මට්ටමෙන් වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඔන්නෝයේ ලෞකික ධර්මතා 10 9ක් ඉරණකොට අනිච්ච දුක්ඛ අනාත්මයි මේതിക ලෞකික මට්ටමේ යම් මට්ටමකට තේරෙනකොට අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා මොකද චතුරාර්ය සත්‍ය. තේරුණනේ? චතුරාර්ය. ඔකේ මුල් 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 පද 9ටම කියတဲ့ පටිච්ච සමුප්පාදය කියලා. ඔය නම ආකාරයේ ධර්මතා තනි වචනට කියන මොකද්ද? පටිච්ච සමුප්පාදය දකින්නවා කියන අදහස. පටිච්ච සමුප්පාදය දකින්නකොට මොකද අවබෝධ වෙන්නේ? චතුරාර්ය සත්‍ය කොටස් දෙක. චතුරාර්ය සත්‍ය කියන එක ලෝකෝත්තරයි. පටිච්ච සමුප්පාදයේ කියන එක එක්තරා විදිහක ලෞකික. ඒ මට්ටම් දෙකකට තියෙන ඉතින් ඔය විදිහට තේරුම් ගන්න මේක හිමින් සැරේ නෝන යොදලා ගෙදදි කරනකොට මේක වැටෙන්න පටන් ගන්න ටික ටික ලෝකේ වැටෙන්න පටන් ගන්න. හිත වෙන කොහෙවත් යන්නේ දහම මතෝ පිටන්න පටන් ගන්න. ඒක තමයි අවබෝධය කියන්නේ. ඉතන නේද? ඒක තමයි යම් තම ධම්මානුසාරී ශ්‍රද්ධානුසාරී ඔය තීරණ එකක පළ වර්ග ඔය පිටයි කොහෙට ගිහිල්ලා ඒව බලාපොරොත්තු වෙන්න එපා. දහමේ පිටන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නේද? දහමේ පිටන්න. ඔව් ඒ කියන්නේ රූපวิශය කතා කළා පංච ద్వාරය පිළිබඳනේ. ඒක තමයි වචනේ දාපිය ద్వාරය නේද? මොකද කතා කළේ? පංච ద్వාරේ පංචේන්ද්‍රිය නෙමෙයි දැන් අපි භාවිතා කරන වචනේ මොකද්ද? පංච ద్వාරේ පංචේන්ද්‍රිය කියන වචනේ සුදුසු නෑ. පංච ద్వාරය සුදුසුයි. ඊට පස්සේ සලායතන සුදුසු. මේ වචනේ කාට සුදුසුයි? පංච ద్వාරය නැත්තම් සලායතන. නැත්නම් අපි කතා කරන්නේ පංච ద్వාරේ නේ. ద్వාර පහ. ద్వార පහයි. අයි ద్వාරයක් උනේ චක්කුව. අයි දොරටුවක් උනේ. මොනවද එළියෙන් ආවේ? ආ රූපය. නැත රූප රූප ආව එළියනේ. වඩ රූපේ එළියෙන් ආවානේ. වඩ රූපේ එළියෙන් ආවා. ඒ කියන්නේ අතුලට ආවා. නේද? ඒ පිළිබඳ හිතු
කතාවම දන්නේ නැහැ. ඒ පිළිබඳ හිතනකොට අපි හිතනවා මේ එළියේ තියෙන දේ තියනවා කියලා. ඒ කියන්නේ ඇතුලෙන් හිතෙන් හිතලා එළියට යවනවා මං හිතන දේ එළියේ තියනවා කියලා. අන්න ඒක නිසා මේක ద్వාරයක් වෙනවා. ඒ කියන්නේ අපි හිතනවා ගොඩක් ගෙඩියක් දැක්කට පස්සේ ආ මේ ගොඩක් ගෙඩිය එළියේ තියනවා කියන අදහස තියෙනවා. ගොඩක් ගෙඩියක් එළියේ තියෙනවා. තේරුණ නේද? එතකොට අපි මොකද්ද වෙන්නේ ගොඩක් ගෙඩිය කියන එක අපිට ඒ සංඥාව එන්න ආලෝකයේ උදව්වෙන් අපිට ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගොඩක් ගෙඩිය මනස ඇතුලේ හදලා මේ ගොඩක් ගෙඩිය එළියේ තියෙනවා කියලා හිතාගෙන ගොඩක් ගෙඩිය ගැන ලොකු කතාවක් අපි හදමු. ගොඩක් ගෙඩිය ගැන ලොකු කතාවක් හදන්න. එතකොට මොකද කරන්නේ? ඇතුලේ මනස ඇතුලේ හදපු ගොඩක් ගෙඩිය ద్వාරය හරහා කොට ගන්න එළියට දාන්න. දැන් කොහෙද ගොඩක් තියෙන්නේ? එළියේ තියෙන ගොඩක්. ගෝචර රූප පංචද්වාරය සහ ඒත ගෝචර රූප අපි දැන් එදා මොකද කතා කරේ පංච ద్వාර මොකද පංච ద్వාර මොනවද චක්කු ద్వාරය මොකද චක්කු ద్వාරය ආවේ මොනවද මොනවද ආවේ වර්ණය මොකද ආවේ වර්ණය මොකද ආවේ වර්ණ ආව කොහෙද ద్వාරයට මොකද ద్వාරය චක්කු මොකද ආවේ චක්කු මොකද ආවේ චක්කු මොකද ඉපදුනේ ద్వාරය හරහා චක්කු විඥානේ ඉපදුනා මොකද ඉපදුනේ චක්කු විඥානේ ඉපදුනා ඔන්න චක්කු විඥානේ ඉපදුනා ඔන්න චක්කුත් ద్వාරේ චක්කුත් එහෙනම් මේ විදිහට ద్వාර කීයක් තියෙනවද හයක් තියෙනවා අපි ප්‍රධාන වශයෙන් ద్వාර පහ කතා කරා නේද ద్వාර පහක් කතා කරා ප්‍රධාන වශයෙන් කටකල උත්තර දෙන්න ඕනේ නැත්තම අය කව මගේ හිත වෙන දිහාවට යවන්නේ මම ඔයගොල්ලෝ විදිහට වේගින් උත්තර දෙන්නකට මම ආයි කිසි ගණන්මන කතා නැහැ ගෙලිම පාඩමයි ඕගොල්ලෝ කම්මැලි කමෙන් එහෙමෙන් හිටියා නම් මම ආපහු අවිස්සෙද දෙක මොකද්ද සෝතද්වාරේ තමයි දැන් කියක් ශබ්දය මොකද්ද ශබ්දය ආ ශබ්ද ඊට පස්සේ සෝත මොකද්ද සෝත මොකද්ද සෝත විඥානය අන්නේම කතා කරන්න ඕනේ සෝත විඥානේ දැන් ඒවාගේ විඥාන කීයක් එනවද ඔය විදිහට පහක් එනවා මේක තමයි බාහිර වූ රූපාරම්මණය මේ තියෙන මොනවද බාහිර රූපාරම්මණය මේක තමයි ద్వාරය නැත්තම් මේක තමයි විඥාන භූමිය මෙන්න හටගත්ත විඥානය කියලා අපි ගිය සතියේ මේ විදිහට වෙන්කරලා කතා කළා. එහෙම නේද? ඒක අපි විද්‍යාත්මක විදිහට කතා කළා. වර්ණය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ බාහිර රූපයක තියෙන ඕනෑම රූපයක තියෙන මොනවද? වර්ණය. ඒක මේ මතයක් අපි දැන් ඇස් දෙකෙන් දකින්නවා කියන්නේම මොනවද එන්නේ? වර්ණය. ඒ වර්ණය පොදුවේ අපි වර්ණයේ පාට කියලා කතා කරාට ඒකේ මූල සුද්ධ ඒකේ තියෙන පරමාර්ථය මොකක්ද? සුද්ධාස්තකේ තියෙන පරමාර්ථය මොකක්ද? වර්ණ රූපය මොකක්ද? වර්ණ රූපය. එතකොට කියන්නේ වර්ණය නෙමෙයි වර්ණ රූපය. ඒක තමයි සුද්ධාස්තකේ තියෙන පරමාර්ථ ධර්මතා. එහෙනම් අපි මේ බලනවා කියන පොකුරු පිටින් බලන්නේ මොනවද? වර්ණය. පරමාර්ථය විදිහට කතා කරොත් වර්ණ රූපය. වර්ණ රූපය අයිති මුඛාද සුද්ධාස්තකේ. අන්න ඒක තමයි තියෙන්නේ. ඒ මානසිකත්වය තුරණ නැති. ඒක පාඩම් කරන්න ඕනෙත් නෑ මොකක් කරගන්න ඕනෙත් නෑ. එතනින් මනට අවබෝධයක් එනවා ලෝකෙ මෙහෙමයි කියලා. දෙයියනේ ලෝකෙ මෙහෙමයි කියලා මන පැත්තෙන් අවබෝධයක් එනවා. අවබෝධ කරගන්නත් යන්න එපා. ওই විදිහට මානසිකාර කරන්නකෝ. ওই විදිහට මානසිකාර කරන්න. ආ වර්ණේ. ආ මේක පොකුරු පිටි. මේ මහත්ය කිව්වා මේක වර්ණේ. වර්ණ රූපේ තනියෙන් ගත්තාම මේ කලාපයක් තියෙනවා. හරි. ඒක එකතු වෙලා තමයි ඉන්න මේ කලාප ගොඩක එකතුවක් තමයි අපි නිතරම ඇහැට විදෙක එන්නේ කියන්නේ ආලෝකය කිව්වා. ආලෝකයෙන් ඇවිල්ලා ඇහැට වදිනවා කිව්වා. වදින්නේ චක්කු ප්‍රසාද ගතියට කිව්වා. එතන හත ගන්නවා කිව්වා චක්කු. නම් ඕනිත් නැහැ. ওই ଟିକ පාඩම් කරා. නම් එපා.
ඕනි. ඒ කතාවේ තේරුමක් තියෙන ඔයගොල්ලෝ මම එහෙම කියන්නේ තේරුමක් ඇත. නම් ඕනේ. අපේ නම් නැතුවත් අනේ නම් ඕනි. නම් ඕනිද? නම් ඕනේ. නම් ඕනිද? ඔව් ඕනිද? නෑ. එච්චරයි. ඒක තමයි අවබෝධයක් නැත්නම් කොහොමද මේක කතා කරන්නේ? කතා කරන්න නම් ටික නමුතව බෝධිකට යන්න. හරි. ඕන විදිහට එහෙනම් මේක සුද්ධ මේක තියෙනවා අවකාශයේ වෙන සුද්ධ ක්‍රියාවක්. ශබ්දයේ තියෙන අවකාශයේ සුද්ධ ක්‍රියාවක්. ශබ්දයේ කොහොමද කොට නැගෙන්නේ? ශබ්දයේ කොට නැගෙන්නේ වස්තු දෙකක් එකට යටනකොට ගණ්ඩාරේ මේ එකට ගැටෙනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ කලාප දෙකක් එකට හැපෙනකොට සද්ද එනවා. කලාප දෙකක් තුන කලාප දහස් ගානක් එකට හැපෙනවා. හැපෙනකොට සද්ද එනවා. එරලෙ ඊට පස්සේ කලාප දෙකකින් වෙන් වෙනකොට දැන් තරගල්ලා කඩකොට කඩස් ගාලේ සද්ද එනවනේ නේද? පෝච්චි කඩනකොට සද්ද එනවනේ ඈ? පෝච්චි මෑ කඩනකොට දැන් බතෝල කල්ල කඩනකොට මාදේ ටක් ගාලා සද්දයක් එනවා නේද? ඒ මොනවද? කලාප දෙකකින් වෙන් වෙනකොට සහ කලාප දෙකකට වදිනකොට ශබ්ද ධාතුව උපදිනවා. හරි නේද? ශබ්ද ධාතුව උපදිනවා. හරි. ශබ්ද ධාතුව අන්න එක තමයි ශබ්ද ධාතුව කියන්නේ. හරි නේද? එහෙනම් ශබ්ද ධාතුව කොහෙද තියෙන්නේ? තනියෙන් ඉන්නවද? සංගතය. ශබ්දයේ සංගතය. ඇයි සංගතයක් වෙන්නේ? සකස් සෙට් එකක් තමයි. ශබ්දයට තනියෙන් ඉන්න බෑ. කවුද කායකෙත් එක්කද ඉන්නේ? සුද්ධාස්තිකෙත් එක්ක ඉන්නේ. ශබ්ද නවක කලාපය. අන්න ශබ්දේ තියෙන කොහොමද? නවර කලාපයක් විදියට ඩක්කාර කියනවා නිකන් නවර කලාපය නවර කලාප ඔන්නම කියන්නේ. ශබ්දය කොහොමද තියෙන්නේ? නවර කලාපයක් විදියට. එතන කලාප වර්ග අපි දෙකක් ඉගෙන ගන්න. මොකක්ද? සුද්ධ ආශ්‍රකය එකක්, නවර කලාපයේ දශක කලාප පහයි. දශක කලාප හයයි. දශක කලාප හයයි. දශක කලාප මොනවද? චක්කු දශක, සෝත දශක, ගාන දශක, ජීව දශක, කාය දශක, වාසු දශක. කීයද? කලාප හයයි. අද කලාපයක් ගැන ගත්තා මොකද්ද? නවක කලාපයක් මොකද්ද? ශබ්ද නවක කලාප. එන ශබ්දය තියෙන්නේ කොහොමද? නවක කලාපයක් විදියට. තේරුණාද? ශබ්දයේ සංගතයක්ද නැද්ද? සංගතය. ශබ්දයේ සංගතයක් වෙන්නේ ඇයි? තනියෙන් ඉන්න බෑ. කාගෙත් එක්කද ඉන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණගන්ධ රස ඕජා සහ ශබ්දය. තනියෙන් ඉන්න බෑ. ශබ්දය තනියෙන් හිටියද සංගතයද අසංගතයද? එක පාට උතුරු දුනම අර උවම උත්තර නෑ. ශබ්දය තනියෙන් ඉන්නව නම් සංගත සසංගත අසංගත එහෙම එකක් ලෝකේ තනියෙන් ඉන්න එක දහතුවයි තියෙන්නේ. කවුද? නිර්වාණය විතරයි. තනියෙන් ඉන්නේ අය විතරයි අසංගති. ආය වෙන මොකුත් නැහැ. අනිත් ඔක්කොම සංගත. නෑදලනේ එච්චර. එහෙනම් සබ්දය ඕන්න සබ්දයක් එහෙනම් සබ්දය කියලා කිව්වට සබ්දයේ පරමාර්ථ ගුණිය අපිට එක්තරා විදිහට මෙනෙහි කරන්න බැරිද? පුළුවා. එතකොට සබ්දය කියන එක තියෙන දෙයක්ද? ඒ එතන හේතු නිසා හට ගන්න දෙයක්ද? නමුත් අපි සබ්දයේ එළියේ තියෙන දෙයක් වෙනුවෙන් සලකන්නේ ඈ සබ්දය තියෙනවා සබ්දය නිච්චයි කියලා සලකන්නේ නේ. නෑ සබ්දය මොකද්ද? පටිච්ච වර්ණය රූපේ පටිච්ච පරිසබ්ද වල වර්ණ ශබ්ද ගන්ධය ගන්ධය කොහොමද ගන්ධය තත්ත්වේ? ගන්ධය මොන ద్వාරේද? ඈ ගාන ద్వාරේ. මොකද්ද ගාන ద్వාරේ? ගාන ద్వාරේ නේද? ගාන ප්‍රසාදයේ නේද? නැත්නම් ගාන ద్వාරේ. හරි. ඊට පස්සේ මොනවද මේ? ගාන විඤ්ඤාණ. ගාන විඤ්ඤාණ. ගාන විඤ්ඤාණ. ඔන්න ගාන විඤ්ඤාණ. හරි. ওই විදිහට ගම්බය. ගම්බය කොහොමද මේ තියෙන්නේ? නැත්නම් ගන්ධය. ගන්ධය කොහොමද මේ තියෙන්නේ? ගන්ධය තියෙන මොන කලාපයක් විදියටද? දසක කලාපය. ගන්ධේ ගන්ධේ ගන්ධය ඇහුවේ. දැන් ගන්ධය ගානයි මාරු කරන් තියෙන්නේ දැන් ඔය. අවයව මාරු කරගෙන. කියන අවයව එළියට දාලා එළිය තින්නේ අතුරට අරන් තියෙන්නේ. ගන්ධේ. ගන්ධ කියන්නේ දසක කලාපයක්ද? දැන් මේ ඔක්කොම කිව්වේ දසක කලාප කියලා. පඩවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒ කියන්නේ මොකද්ද? සුද්ධාස්තිකය. ගන්ධය තියෙන්නේ කොහෙද? සුද්ධාස්තිකය අතුරු කරගෙන. ගන්ධය තියෙන්නේ
වෘත්තාන්තයකට ඉදිරි කරගෙන නේ ගාණ ගාණ දසකන ගාණ දසක අය ගාණ කියේ මොකද්ද ගාණ කියේ මොකද්ද කකුල් දෙක ඉතින් ඔය ඔය ඉතින් දඟලන පොඩි උන් වගේ බාලාංශය වගේ මේව මානසිකාර කරලා අරගෙන කටවජයට මෙනෙහි කළා නෑ ගෙදර ගිහිල්ලා. ඒව කරා නම් මේ පන්ති කතා කරනකොට මොකද්ද වෙන්නේ? අර පුරුදු කරපු වචන ටික. ඔක්කොම එහෙට බයි. දැන් තමයි හිතන්නේ. LLB කර කර ඉඳලා ගෙදර ඉඳා. LLB කර කරාට ගමන් නෑ. සංසාර ගමන යන්න පුළුවන්. මෙනෙහි කළා නෑ. මෙනෙහි කරන්නේ කට්ටක් ගාලා මොකද්ද වෙන්නේ? මේ ඉදිරියට පැනලා එනවා මේ කල්යාණ මිත්‍රය කතා කරනවා. මටක තේරෙනවා. තුන් හතර දෙනෙක් කියනවා ඒක ඇත්ත නේද මිස්? තුන් හතර දෙනෙක්ගෙන් එනවා ඒක නෙමෙයි මම බලන්න ඕන කීයක් කීයකින් එන්න ඕනේ. 50කින් 100ට 50කින්වත් නැගලා එන්න ඕනේ. ඔක නිකන් මේ ශක්තිය නෑ කතා කරන්න. මෙනෙහි කළා නෑ. මේතර සර්වඥ වහන්සේ ජීවමානයි. මොනවද ඔක කරන්නේ? ඔය පිළිතුරු ඔය දර්ශනේ ඔයගොල්ලෝ මෙනෙහි කරලා තිබුණා නම් මේ මේ කල්යාරුත්තු කතා කරනකොට මොකද්ද වෙන්නේ? ඒව මනෙන් නැగిලා එනවා වචන වලට. මනෙන් නැగిලා එනවා වචන වලට නැగిලා එනවා. දැන් ගම්මේ කොහොමද කියන්නේ? සුද්දාස්සක. ඉස්සලා කිව්වේ කොහොමද? දසකලාපය නව කලාපයක් කියලා කිව්වා. දැන් ගාන කොහොමද කියන්නේ? ඈ? දසකලාපයක් ගාන විඥානේ කොහොමද කියන්නේ? මොන කලාපයක්ද කියන්නේ? එහෙම එකක් නැහැ සර්. අනේ උත්තර දෙන්න ඕනේ. ඒක අපි දන්නේ නැහැ. ඒක තාම කතා කරලා ඒක කලාපයක් නෙමෙයි. මේවා ඔක්කොම මේ ධර්මතාතික රූප. මතකයිනේ? මේව මොනවද? රූප 28ට අය. මේව නාම, චිත්ත සහ චෛතසික. හරි. ගන්ධය. වර්ණ, ශබ්ද, ගන්ධ, රස. රස කොහමද තියෙන්නේ? සුද්ධාස්තකයක් තියෙන්නේ නේ? සුද්ධාස්තකයක් තියෙනවා. දැන් අපි කන ආහාරවල කොහමද රස ගතිය තියෙන්නේ? සුද්ධාස්තක විදියට. රස තියෙන්නේ කොහමද? සුද්ධාස්තක රස ගතිය තියෙන්නේ සුද්ධාස්තක විදියට. හරි නේද? හොඳයි. කනකොට එතකොට ඒ ඒ කෙලත් එක්ක දියවල දිවියේ මේක තවරෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ඒ තවරුණාට පස්සේ කොහෙද තවරෙන්නේ? කොහෙද කැතරෙන්නේ? ජීවහා ප්‍රසාදේ. ජීවහා ප්‍රසාදේ කැතරෙන කොට මොනවද හටගන්නේ? ජීවහා ජීවහා විඤ්ඤාණ දැනගත්තට පස්සේ අපි කියන නම මොකක්ද? රස රසයි රස දන්නා. රස දන්නා කියලා කියනවා නේ? අනේ. හොඳයි. දැන් තේරුණාද? දැන් එන රසය කොහෙද වදින්න ගිහිල්ලා? දිවේ කියන්නේ බලන්න. දිව කියන එක නිකන් හරිය පොඩි එකක් නෝවා. දිවහා ප්‍රසාදේ නේද? දිවහා මොකද්ද නැගෙන්නේ? දිවහා විඥානේ නේද? ඊට පස්සේ මේක වදින්නේ මොකද්ද? පොට්ටබ්බ. ඒ කියන්නේ මොකද්ද? පොට්ටබ්බ ඉදිරිය වදින්නේ මොනවද? පහ හතර රස. පහ කියන්නේ මොකද්ද? ඈ? පොට්ටබ්බ කියන්නේ මොකද්ද? පඨවි ආපෝ පඨවි තේජ ආපෝන පඨවි තේජෝ වායෝ කියන ධර්මතා තුන වදින්නේ කොහෙද? කාය ප්‍රසාදේ. කාය ප්‍රසාදේ ඒ කියන්නේ කාය ద్వාරය උපදින්නේ. කාය ద్వාරය මොකද්ද? කාය විඥානේ උපදි. ඔන්න ඔය තමයි දැනගන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් කාය ප්‍රසාදේ වදින්නේ මොනවද? පඨවි තේජෝ වායෝ මේ තුන නම් එකතු කරලා තියෙනවා. පොට්ටබ්බ කියලා. මේ තුන් දෙනා බෙදලා දිනා පොට්ටබ්බ කියලා. පැහැදිලි නේද? පොට්ටබ්බ ගැතිය නෑ මොකේද? ආපෝ. ආපෝ කියන්නේ නේ. හරි? අපි තව ටික ඉස්සරහට කතා කරමු. මෙන්න මේක තමයි අපි එදා අවසානයේදී කතා කළේ නේද? නේද? මේව කතා කළා. විද්‍යාත්මක විදිහට මේව ගැන කතා කළා නේ. එහෙනම් දැන් රසය තනියෙන් තියෙනවද? කොහොමද රසය තියෙන්නේ? සුද්දාස්තකෙදී නේද? රසය කියන එක සංකතයක්ද නේද? ගන්ධය
සංකතයද නැද්ද? සංකතය නේද? සංකත නම් මොකද්ද? එයා කොහොමද මෙහෙ කරන්න ඕනේ? තනියෙන් ඉන්නේ සංකතයි කියන්නේ අනිච්චයි දුක්ඛයි අනාත්මයි පටිච්චසමුප්පන්න. ඒවා කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඒක තමයි සංකතයට උරුම ධර්ම. සංකතයට උරුමයි කියලා අපි හිතන්න ඕනේ මේ විදිහට. නැත්නම් අපි එමේ මේ හිතන්නේ. හරි. මෙන්න මේකෙන් තමයි අපි එදා අවසාන කළේ නේද? හරි. පැහැදිලි නේද? මම ඔයගලට කිව්වා මම ඒවා විද්‍යාත්මක විදිහට පෙන්නනවා කියලා. පැහැදිලිද? මම ඔයගලට මේක හරියටම පෙන්නන්නම් කියලා කිව්වා විද්‍යාත්මක විදිහට. අපි දැන් පෙන්නන්නම් ඒක. දබන් මොකද පෙන්නන්න යන්නේ? මොකේද? ඈ? දැන් මම කරන්න යන දේ දන්නේ. ద్వාරලු දැන් මම කොටින්ම කියන්නේ සරලම කිව්ව මෙමයයි. ඇස කන නාසය දිව කය ක්‍රියාත්මක වෙන විදිය පෙන්වන්න යන්නේ. පැහැදිලිද? වෛද්‍ය විද්‍යාව අනුව වෛද්‍ය විද්‍යාවක් අපිට ඕනේ නැහැ. නමුත් තාම වෛද්‍ය විද්‍යාව හෝ විද්‍යාඥයෝ හෝ ලොකුයි කියලා තමයි තාම අපි හිතන් ඉන්නේ. ඒ විශ්වාසය තියෙනවා. ඒක නිසා සමාජයේ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම එක්තරා විදිහක වරදක් නැහැ. ඒ පිළිගැනීම මත අපි ඒකෙන් ඒ හරහා අපි බුදුදහමට යම් කිසි විදියේ පාරක් හදා ගන්න ඕනි. තේරුණ නේද? එතකොට අපිට තවත් සර්වඥ වහන්සේගේ උත්තරීතර දහම මනාකොට වැටෙන්න පටන් ගන්නවා. ඒකයි තියෙන්නේ. හරි. දැන් මම මොකද පෙන්වන්න යන්නේ? හා? පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වල ආකාරය. ඇහෙන්නේ පිටිපස්සේ. පොතර පිටිපස්සේ කතා කරන්න. ඕගලන්ට මම මුලින්ම පෙන්නන්න යන්නම් ඇස. ඇස කොහමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි, මේ තියෙන්නේ ඇහැ ක්‍රියාත්මක වෙන්නේ දල වාසියෙන්. මේවා අපි දන්නවා. මහ දේවල් නෙවෙයි. මේක පිටිපස්ස කඩේට පේනවද? ඈ? පේනවද? ආ හොඳයි. මෙන්න ඇහැ. මේ තියෙන්නේ මොකද්ද මේ? ආ හරස් කඩක් ආ. බලන්න මේ තියෙන්නේ බලන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ ටික දල ගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් මේ මොකද්ද උනේ? ඉටිපන්දමක් පත්තු වෙලා තියෙනවා. දැන් ඒක පේන කොහෙටද රාවිගත උනේ? කුකුණු විසත් වගේ දන්න නේද? අර අර මුම් පියල්ලක් බඳු තැනට. හරි නේද? එතන රාවිගත වුණා නේද? එතන ප්‍රතිබිම්බයක් අට ගන්නවා කොයි අතටද? යටිපැත්තට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ සිග්නල් එක කොහෙටද යන්නේ? මොළේට අරන් යනවා. කොහෙටද යන්නේ? මොළේට අරන් යනවා. ඔය යන්නේ මේ සිග්නල් ටික. ඔය යන්නේ සිග්නල්ස් යන මොළේට. පැහැදිලිද? එහෙනම් මොළයයි ඇහැයි අතර සම්බන්ධතාවයක් තියෙනවද? ඒ මොනවා ඇන්ද? ස්නායු තන්තු හරහා. ස්නායු තන්තු. තේරුණ නේද? ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. හරි නේද? එතකොට ඇයි සර්වඥන් වහන්සේ මොළේ සම්බන්ධ කරන්නේ නැත්තේ අපිට? මේකයි. ඒක මම ඔයගොල්ලන්ට අද තව පැය කීපයක් කරනකොට කියා දෙන්නම් කොහොමද ඒක කියලා විස්තර කරලා. වෙනදා කරේ නැහැ ටිකක් මේ දාසරේ පොඩක් ගැඹුරට කරනවා. දැන් තේරුණාද මේ කතාව? තේරුණා නේද? හරි. දැන් මම තවත් මෙතන සිද්ධිය කතා කරනවා. දැන් මෙතනදී මෙන්න මෙතනදී පස්සේ මේක මෙන්න මෙතනදී පස්සේ මෙහෙට යනකොට මේකට කියනවා විද්‍යාඥයෝ කියන්නේ මේ සිග්නල් එක මෙහෙන් ආපු මේ ආලෝක කිරණ සිග්නල් එක මෙන්න මෙහෙන් ආපු ධර්මතා ටික මෙන්න මේ ફોકલ පොයින්ට් එකෙන් පස්සේ ඒ කියන්නේ ප්‍රසාද භූමියෙන් පස්සේ මොළයට යන්නේ
ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදියට විද්‍යුත් විභවයක් විදියට වෝල්ටේජ් එකක් විදියට පොඩි කන්වර්සේෂන් එකක් නැත්නම් පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ ආලෝකය ආලෝකයෙන් ආපු වර්ණ සතහන පොඩියට වෙනස් වෙලා ස්නායු තන්තු දිගේ මොළයට යනවා මොළයට ගිහිල්ලා මොළේ තමයි අදාළ රූපය සකස් වෙන්නේ පැහැදිලිද මොළෙන් මොකද්ද වෙන්නේ අදාළ රූපය සකස් වෙනවා ඒගොල්ලෝ කියනවා මොළේ රූපය සකස් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ හඳුනා ගන්නවා කියලා කියනවා හඳුනා ගන්නවා කියලා කියනවා රූපය සකස් වීම හඳුනා ගැනීම රූපය සකස් වුණා කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ දැන ගැනීම විඥානය කියන එක කොතනට භාවිතා කරන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද රූපය හටගෙන හඳුනාගත්තා මොළෙන් තමයි අඳුරගන්නේ අපි ඊට වඩා වෙනස් අපි මොකද්ද කියන්නේ රූපය දැනගන්නවා ඒක දැනගන්නේ මොකෙන්ද විඥානේ එහෙනම් විද්‍යාඥයෝ කියනට වඩා වෛද්‍ය විද්‍යාව කියනට වඩා අපි එතන රූපය දැන ගැනීම කියන අමතර ධර්මතාවයක් කතා කරනවා මොකද්ද විඥාණය විඤ් එහෙනම් මොළෙන් වෙන දත්ත ටික දැනගන්නවා මොකෙන්ද විඥාණය කියන ධර්මතාවයක් තියෙනවා අපි ළඟ. ඒ කියන්නේ මොළේ සිද්ධියක් වෙනවා. ඒක අයින් කරන්නේ නැහැ. මොළේ අපිට අවශ්‍යයි. මොළේ මේ විදියටම මේ වෛද්‍ය විද්‍යාවේ කියන විදියටම මේව වෙනවා. මේ දත්ත ගබඩා වෙලා තියෙනවා. ඒක වෙනවා. හැබැයි එතන බුදුහමඳුර මොකද කියන්නේ? ඒක දැනගන්නවා. දැන ගැනීමක් නැත්තම් කියන විඥාණය කියන කාරණය වෛද්‍ය විද්‍යාවේ සිත කියන කාරණයක් නෑ. එතන තියෙන්නේ අර ඉමේජ් එක හඳුනා ගන්න මොළෙන් හඳුනා ගන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මොළෙන් හඳුනා ගන්න. අපි මොකද්ද කියන්නේ? විඥාණයෙන් දැන ගන්නවා. ඕක තමයි වෙනස. ওই දෙක අතර වෙනස අපි ඉස්සරහට කතා වෙමු. එහෙනම් බෑ. එකම දේ දෙක දෙවිදිහකට උනාට ඒ අර්ථකථන වෙනස්. එකම දේ දෙවිදිහකට කියන කතාව කියන්න පුළුවන් මිස් හැබැයි ඉන් ඩීටේල් යනකොට ඩීටේල් වයිස් තොරතුරු හොයනකොට ඒගොල්ලෝ කියන්නේ වෙනම කතාවක්. හරි. දැන් ඕගොල්ලෝ මෙතනින් ගන්න ඕනි මෙන්න මෙහෙම දෙයක් විතරමයි. මේ විදිහට ආලෝකයෙන් ආවා විද්‍යාත්මක විදිහට ඒ විද්‍යුත් විභවය මෙන්න මේ ආලෝකයේ වෙනස මත ප්‍රතිබිම්බේන මේ වස්තුවේ වෙනස මත ප්‍රතිබිම්බ වෙනස් වෙනවද? වස්තුව වෙනස් වෙනකොට ප්‍රතිබිම්බ වෙනස් වෙන්නේ නැද්ද? ප්‍රතිබිම්බය කියන්නේ අර ફોකල් පොයින්ට් එකේ යටිකරුව එන ඉමේජ් එක. මෙහෙ ඉටිපන්දමක් නම් එතන තියෙන්නේ මොකද්ද? ඉටිපන්දමක් වගේ දෙයක්. මෙහෙ පොල් ගෙඩියක් නම් පොල් ගෙඩියක් නැතර තියෙන්නේ. එතකොට මෙහෙ වස්තුව අනුව ප්‍රතිබිම්බය වෙනස් වෙනවා. ඒ ප්‍රතිබිම්බය විද්‍යුත් විභවයක් විදියට මොළයට යනවා. මොළේ මේවා තැම්පත් වෙනවා, අඳුන ගන්නවා. තැම්පත් වෙච්ච දේවලුත් විතර නැවත තැම්පත් වීමකුත් සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් අපේ දත්ත ගබඩාව හැටියට වෛද්‍ය විද්‍යාත්මකව කියන්න වෙන්නේ කොහේද? මොළේ. ඇත්තටම එහෙම එකක් තියෙනව නැත්තේ නේ. ඒ කියන්නේ අපේ ඔක්කොම රූ සටහන් දත්ත ඇහෙන් බලපු රූප ඔක්කොම මොළේ තියෙන. ඒකනේ දැන් මොළේට ඩැමේජ් එකක් වුණොත් අපිට සිහි කරගන්න බෑ. හැබැයි හිත තියෙනවා. හිත වැඩ සිහිය තියෙනවා. හැබැයි මතක නැහැ. ඇයි? දැන් මතක ගබඩාව කොහෙද තියෙන්නේ එතකොට? මොළේ. ලෞකික වශයෙන් මතක ගබඩාව තියෙන්නේ මොළේ. සිහි කරගන්න බෑ. හැබැයි හිත වැඩ බැරිලා නෑ. හැබැයි කල්පනාව නැත්තේ ඇයි? අර ඒ අවයව සම්බන්ධයෙන් මොළේ තියෙන දැන් ඩැමේජ් වුණාට පස්සේ ඒක රුකියව ගන්න විදියක් නෑ. ඒකයි. හොඳයි. එක විඤ්ඤාණය නිතරම එක විඤ්ඤාණය නෑ. ඒක මේක ඩාන්න බෑ. රැම් එක මේක තාවකාලික මෙමරි එකක්. තාවකාලික මේ භවයට තාවකාලික මෙමරි එකක්. තේරුණ නේද? ඔව් මේ තාවකාලික මෙමරි එකක් මේක. මේ කම්පියුටරේ තියෙන විදිහටම තාවකාලිකයි භවයට තාවකාලිකයි. මනුෂ්‍ය භවයට තාවකාලික රැම් එකක් තමයි මොළේ කියන්නේ. හොඳයි. දැන් මේක තේරුණාද? මේක ගොඩ ආද්දේවල් දෙන කතා කරන අවුරුදු ගාන. නමුත් එච්චර වැඩක් නැහැ නිවන් දකින්න කට්ටියට. ඔයගොල්ලෝ වෛද්‍ය විද්‍යාව හෝ මේ මොළේ පිළිබඳ ඉගෙන ගන්නවා නම් ඒව කතා කරන්න කමක් නැහැ. දැන් මේවා ඕන් නැහැ නේ. එහෙම ඕන කෙනෙක් ඉන්නවනම් ඒ පෞද්ගලිකව හම්බෙලා කතා කරමු. හරි. ද
දැන් මේක තේරුණාද? දැන් මේකෙන් ඉගෙනගත්තේ මොනවද? වෛද්‍ය විද්‍යාත්මකව මේ සටහන මොලේට යනවා. සර්වඥ වහන්සේගේ දේශනාව අනුව ෆෝකල් පොයින්ට් එකේදීම දැනගන්නවා විඥාණයෙන් දැන බලමු කවුද හරියන්නේ කියලා ඉස්සරහට. හරි මේක තේරුණාද? තේරුණ නැත්නම් ඔච්චර. හරි ඊට පස්සේ රූප ශබ්ද සවුන්ඩ් එක බලමු. හරිනේ? රයිට්. මේ මොනවද එළිය දැම්මේ? මේ එන්නේ මොනවද? ශබ්දේ එන්නේ පිටිපස්සේ කටට තේරෙනවද? දැන් කොහෙටද යන්නේ? කනට. අන්න දැන් කන වැඩ ගන්න හැටි. ඕ කන. දැන් කනට මොනවද අතුල් වෙන්නේ? ශබ්දේ පේනද? ශබ්දේ පේන්නේ නැතුවට මේක නිකන් සටහන් කරලා තියෙනවා. ශබ්දේ පේන්නේ නැහැ. කොහෙද වැදුනේ ගිහිල්ලා? තම්බෙරේට. අන්න එක එක අවයව. අන්න දැක්ක නේද? අර සෙට් එක හෙල්ලෙනවා. ඕන දැන් යනවා මුදුවට. මුදුව අස්සත් මුදුවට ගිහිලා වදිනවා නේද? ඕන මුදුවට දැන් මුදුව අස්සට යනවා බලන්න. දැන් අපි යමු මුදුව අස්සට. ඕන මුද්ද අස්සේ දැන් ඉන්නේ. ඕන මුද්ද අස්සේ තරලයක් එන මේ තරල හෙල්ලෙනවා. ඕන තරලෙත් එක්කම තියෙනවා සම්බන්ධතාව මොනවද? තඹවන් සිවුල් ලොන්. අන්න අර කම්පණය වෙන වේගෙට මේ ලොන් ටික මොකද්ද වෙන්නේ? ඒක රිද්මයකට හෙල්ලෙනවා. රිද්මයකට හෙල්ලෙනකොට ඕකේ පාද අග්‍රේ උඩ නෙමෙයි බිම පාද අග්‍රේ කෙළවරේ සෛලවල පොඩි දෙයක් ඇති වෙනවා. ඕම් බලන්න ඔන්න එනවා. ඔහොම වෙන්නේ නැහැ හොඳේ. ඕනේ රූප සටහන් විතරයි. අනේ පොඩියට පොඩි කිමිකල් එකක් ඇති වෙලා මොකද මොකන්නේ? ආන්න සිග්නල් එක දෙනවා කොහෙටද? මොළයට යවන. මොළයට යවන. පැහැදිලි නේද? ඔය තියන්නේ ඒක ඕකේ එක එක සංඛ්‍යාත තියෙන කතා කරනකොට අඩු ෆ්‍රීකවන්සි වැඩි ෆ්‍රීකවන්සි විදියට ඔය ඔය මුදුව ප්‍රදේශයේ ඔය පල්ලෙහා ප්‍රදේශයෙන් සා ඉහළ යනකොට ෆ්‍රීකවන්සි එක වෙනස්. ඔය විවිධ ශබ්ද ඇහෙන්නේ ඒකයි. විවිධ ශබ්ද ඇහෙන්නේ කනේ ඒ ප්‍රදේශවලට. හැමතැනටම නෙවෙයි. ඔය තියන්නේ ඒ මුදුවේම තියෙන මොනවද? ඒ මුද්ද ඇතුලේ තියෙන මොනවද? ශබ්ද තරංග නෙමෙයි යන්නේ මුදු ඇතුලේ තියෙන්නේ. කහපාට තමන්සියු ලොං. ඒකෙත් මුදු ඇතුලේ තියෙන තමන්සියු. එයා මොකද්ද වෙන්නේ? හෙලවෙනකොට මොකද්ද වෙන්නේ? විද්‍යුත් විභවයක් ඇතිවෙනවා. ඒක යනවා. එතකොට මොළේ මොකද්ද වෙන්නේ? ඒව ඔක්කොම තැම්පත් කර ගන්නවා. ඕන්න දැන් තේරුණාද ඒක? හරි දැන් මතක තියා ගන්න ඕනි ඔය විදියට පුංචි කාලේ ඉඳලා ඕව එකතු වෙනවා. පොඩි කාලේ ඉඳලා අපි මොකද්ද කරේ? ඇහෙන් රූප බලලා කඩෙන් සද්ද අහලා ලෝඩ් කරගත්ත කොහෙද? මොලේ. තේරුණේද? දැන් මොකද්ද කරන්නේ මේ දවස්වල? ඒව අනුව වැඩ කරන විනන. ඒ ශබ්ද ඔක්කොම අතුරට දාලා ඒකට අදාළ තොරතුරු ටික ඔක්කොම දාලයි තියෙන්නේ. දැන් පුංචි කාලේ ඉඳන් මොකද්ද කරන්නේ අම්මයි තාත්තයි සමාජය එකතු වෙලා අපිට? ඈ මෙන්න මේ ద్వාර භාවිතා කරලා අතුලට. ඔව් සංඥා කියනක නෙමෙයි දැන් අපි විද්‍යාත්මක විදියට කියන්නේ. ඔය වගේ රූප පැක් කරනවා අතුලට. බුදුදහමෙන් ගෝ සංඥා. ඔය වගේ දත්ත ඩේටා තොරතුරු ඩේටා තොරතුරු දානවා මොලේට දානවා. තේරුණේද? සාමාන්‍ය පොඩි එකාට සද්දයක් ආවට පස්සේ සද්ද අඳුන ගත්තා අතුලට දැම්ම මෑන්ට ඒක නැවත අරගෙන වැඩ කරන්න බෑ. ඇයි ඒ? සද්ද ගොඩක් නෑ පොඩි උන්ට. පොඩි එක ටිකක් 6 මාස 6 7 8 10 12 පිරෙනකොට අර ඩේටා පැක් එකක් ඇතුලේ පිරෙනකොට මෙන්න මේකට පුළුවන් ටික ටික සංසන්දනාත්මකව වැඩ කරන්න. අන්න දැන් විඤ්ඤාණය නැගලා එනවා. දැන් විඤ්ඤාණයට හොඳට සත්‍ය තියෙනවා. මොකද්ද? අරතරතුරු ටිකක් අරගෙන විඳින්න විඳින එකට තණ්හා කරන්න, තණ්හා කරකට උපාදාන කරන්න. අර දැන් වර්තමානයේ ගත්ත ඩේටා පැක් එක හොඳටම ප්‍රමාණවත්. පොඩි එකාට ඒක ප්‍රමාණවත් නැහැ. මොකද? පොඩි කඩයි ප්‍රමාණවත් නැත්තේ.
මදි ඔළුවේ. එහෙනම් දැන් එන්න එන්න මොකද වෙන්නේ? කොහොමද හටගන්නහම? අම්මා, ඔව්. කපටි කමයි තියෙන කෛරා ටික කමයි මුළු නියපොත් නේද මිස්? හැම තැනම ඔබේ මේක ඩේට දාගෙන 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 එන එන සිග්නල් එකට මේක ඇතුලෙන් කියනවා ඕක මෙහෙමයි ඕක මෙහෙමයි ඕක මෙහෙමයි කිය කිය මේක සංසන්දනය කර කර ඉන්න වයසට යන්න යන්න මොකද වෙන්නේ? දික්ටිගත වෙනවා වැඩි. මොකද? ඇයි වයසට යන්න යන්න දික්ටිගත වෙනවා වැඩි? තම්පත්තල වැඩි. සංසන්දනය කරන්න පුළුවන් සෑහෙන්න. වයසගතක වැඩ කරන්නත් දැන් දුරපේන වැඩිනේ. එකක් අක්කරන්න බෑ මොකෝ මේ? ඔක්කොම මේ වෙන දින දේවල් කියලා ඉවර මොකෝ මේ? තස්සේ මොකෝ? දත්ත වැඩි. ඕ ලෝඩ් සරි. දැන් මම මේක කිව්වේ නිකං ගා. ඒකනේ ඇත්ත තමයි මම කතා කරන්නේ. ඕගොල්ලෝ ගැන හිතන්න එපා. ඕගොල්ලෝ වයස නෑ තාම 16. හරි. දැන් එහෙනම් දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනි මතක තියා ගන්න ඕනි පොඩි එකාට මේක විඳීම නෑ නෙමෙයි. තණ්හාව නෑ නෙමෙයි. උපාදානිය නෑ නෙමෙයි. ඒක කරන්න භෞතික වශයෙන් එයාට අවශ්‍ය දත්ත ටිකද එච්චරයි තියෙන්නේ. නැත්තම් විඥානේ ඕන වෙලාවක රෙඩි බඩු තියනවනේ. විඥානේ තියෙනවා. හරි නේද? ඒක නිසා හද පොඩි කාලෙදි සලායතනම දැඩිව ක්‍රියාත්මක වෙන උපාදානයට යන්න අවශ්‍ය මේ භවයේ තොරතුරු ටික මදි. අතීත භවෙන් ඇදලා එන්නේ නැහැ. අතීත භවෙන් ඇදලා එන්නේ නැහැ. මේ භවයේ තොරතුරු ටික මදි. ටික 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 ඔළුවේ තොරතුරු එකතු වෙනකොට දැන් බලන්න පොඩියු නේද? අම්මා කතා කරන්න ඉස්සලා තොල මෙහෙම කරන උත් කරන ඊ පොඩි එක්කන බලන්නේ යාගේ මොලෙත් එක්ක මිය බාහිර ලෝකේ කරන දේ එයා කළ බලන එක ටික 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 මොකද්ද වෙන්නේ? එකතු කරන ඊට පස්සේ ටික දවසක් කරගෙන අවුරුද්දක් කරගෙන මගේ කෙනෙක් ගතිය නැද්ද යාට? එයාගේ ගත්ත දෙයක් එයාගේ දෙයක් ගත්තොත් එයා අඬනවා. ආන දැන් ටික ටික මොලේ දත්ත ටික ප්‍රමාණවත් අතීතයේ තණ්හා උපාදාන ක්‍රියාත්මක වෙන්න තේරෙන නේද? එහෙනම් දැන් විඥාණයට නිදහසේ ක්‍රියාත්මක කරන්න අභ්‍යන්තරයෙන් අවශ්‍ය තොරතුරු ටික හොඳට ලැබෙනවා. ඒකයි අවුරුදු ඊට පස්සේ හරි සාමාන්‍යයෙන් අවුරුදු දෙකම පැනනට පස්සේ එයා තණ්හාමාන දික්ටි වලින් හොඳට පරිපූර්ණ ක්‍රියාත්මක වෙලා යනවා. ජීවිතය අවසාන වෙනකොට වැඩි ඊට පස්සේ ඒවා දොඩවන්න පටන් ගන්නවා. දැන් අපි කිව්ව තණ්හාවේ මැරෙන්න ඉන්න කෙනේ මැරෙන්න බෑ. ඇඳ අල්ලගෙන තද කරගෙන කෑ ගහනවා. තේරෙන්නේ කොට්ටේ අල්ලගෙන තද කරගෙන ඉන්නෝ. එයා අඳන් ඉන්න සර්ම වේවා, අඳන් ඉන්න රෙද්ද වේවා, ගලෝලා මිරිකගෙන අල්ලන් ඉන්නෝ. ඇයි? තණ්හා උපාදානේ. ඒක තමයි උපාදානේ. ඒ කියන්නේ එයා දහමක් ඉගෙනගෙන නෑ. එයා මනස ක්‍රියාත්මක වෙන හැටි වේගී ඉගෙනගෙන නෑ. එයා ලෝකය ගැනගෙන නෑ. එයා සර්වක්ෂණ වහන්සේ අසුරු කළා නෑ. එයා වෙනම වයසට යන්න යන්න මොකද්ද වෙන්නේ? ඇත්ත ඉගෙන ගත්තේ නැත්තම් උපාදානය කරන හොඳට බලන්න. ඔය වයසක 80න් ඉන්න කට්ටිය කරන දේවල් ටික ඕ බැඳගෙන ඔක්කොම ඇදගෙන බෙස්ෂීට් පුරවගෙන තද කරගෙන ගැට ගහගෙන ඉන්නේ. අර ඉඩම බලන්න යනවා, මේ ඉඩම බලන්න යනවා. මේ දැන් හැමතිස්සෙම ඕවා කියෝ කියෝ තමයි ඉන්නේ. කෝ කෝ ලොකු දූ, කෝ පොඩි පුතා, කෝ වංගෙඩිය, කෝ මෝල් ගහ, කෝ මේ බුලත් පිටි කොටන එක කිය කිය හොයනවා. මොකද මේ hina වෙන්න එපා. ඊට තමයි ඇත්ත. ඇයි මෙම දැඩිව අල්ලගෙන අල්ලගෙන ඇයි අර මොලෙන් සිග්නල් දෙනවා 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 මෙන්න 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 කියලා. මෙයාට සීය නැහැ මොලෙන් දෙන සිග්නල් එක අතාරලා දාන්න. ඔළුවේ මම මේ කියන්නේ මේ සයන්ස් වලට මොලෙන් දෙනවා සිග්නල් එක මතක් කර කර දෙනවා බ්‍රේන් එකෙන් අර ඔක්කොම ටික ටික ටක් ටක් කරලා සිග්නල්ස් එක. මෙයාට දන්නේ නැහැ අතාරින්න. මෙයා දන්නේ නැහැ අතාරින්න. ආපු ගම අම්මා පල්ලා යකෝ ඉඩම යකෝ මේක මැනගත්තේත් නැහැ. යමු යමු දැන් යමු රෑදල හටගෙන යමන් ඉඩම බලන්න කියලා ඉති. අයියේ අන රාගිය. ඇයි මොලේ සිග්නල් එක දෙනකොට මෙයාට පුරුදු කරලා නැහැ මේක යෝනිසෝ මනසිකරව අල්ලලා මේක අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා දකින්න. දැන් අපිට නම් මොන සිග්නල් එක දුන්නත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි රෙදි පෙරෝ ගන්න තද දාඳින්න අනම්මන ඕන්නේ. කූල් එකේ මොකක් කරන්න පුළුවන්ද? මැරෙන්න පුළුවන්. කූල් එකේ මැරෙන්න නම් සරච්චන් වහන්සේගේ දහම
අහන්න ඕනි. නැත්තම් මේක සර් පුදුම බයවිලා සර්. අම්මපල්ල අපිත් ඔහොම වෙයිදන්නේ. ඇත්තටම දහම හරියටම අවබෝධ කරගෙන ගියේ නැත්තම් කොයි අප්පුත් මැරෙනකොට ඔහොම තමයි. බ්‍රේන් එක කියන විදිහට වැඩ. බ්‍රේන් එකේ මතකද මතක කරලා දෙනවා මෙහි සිහිය පිටර නැති නිසා ඒකට ඇදලා අල්ලගෙන මේ ගමන යනවා. සර් බයයි සර්. සර් හය වෙනකම් කරමු සර් අද. හරි. දැන් තේරුණාද? දැන් මම ඒ කිව්වේ අපි ඉස්සලා අපි ඉස්සරහට කතා කරමු. දැන් මම මොකද අපි කතා කළේ? ශබ්දේ දැන් තේරුණාද? එහෙනම් දැන් මෙතනදිත් මොකද උනේ? මෙතනදිත් උනේ මෙන්න මේ පාද කෙළවරේදී මෙන්න මේ තඹවන් සියුම් පාද කෙළවරේදී විද්‍යුත් විභවයක් බවට පත් වුණා. ශබ්දේ මොකද උනේ? අර වාතයේ දිගිය ආපු ශබ්දය අර පාද කෙළවරේදී විද්‍යුත් විභවයක් බවට පත් වුණා. තන්තු දිගේ ස්නායු තන්තු දිගේ මොළයට ගිහිල්ලා ඒ තැන්වල මොළේ තියෙනවා ශබ්දයට සම්බන්ධයෙන් වෙනම තැන් කෝටරක තැන් තියෙනවා ස්පොට් තියෙනවා ස්පොට්ස් තියෙනවා. ශබ්දේ දාන්න මේ පැත්තේ ගන්ධය වෙනමම මේ හැම එකකටම වෙන වෙනම තැන් තියෙනවා. දැන් සමහර මොළේ තැන් මෙයාට පස්සේ මේකට මතක නැහැ. සද්ද මතක නැහැ. අහපු දේවල් මතක නැහැ. සමහර තැන් වලට මේ ගියනට පස්සේ දැකපු දේවල් මතක නැහැ. මොකද ඒ මොළේ ඒ තැන් තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. සර් මගේ ඔක්කොම ඩැමේජ් සර්. ඒක ඔක්කොම ඩැමේජ් කියන්නේ? ඉතින් මම පන්තිය මොකක්වත් අහුවාම කිසි දෙයක් කියන්නේ නැහැ. මේ සොතනකින් ඉඳ ගන්න හොම විඳක. අයි මිස්ල අද දාවි මේ. ඈ කොහෙන්ද ආවේ? එතකොට කි ඕ ආ හරි. එතකොට දැන් තේරුණාද? දැන් මොකද්ද උනේ? ඈ ඈ ශබ්දය මොළේ තැම්පත් කරන දැන් මොන ක්‍රමවේදයකටද? දත්ත විදියට අර විද්‍යුත් දැන් එනං රූප විද්‍යුත් විභව බවට පත් කළා. ශබ්ද රූපත් විද්‍යුත් විභව බවට පත් කළා. ඒ කියන්නේ එකමම කාණ්ඩක ඩේටා විදියට පත් කළා. එකමම කාණ්ඩක තොරතුරු විදියට පත් කරා. එකමම වර්ගයක තොරතුරු බවට පත් කරා. මොකද්ද? රූපය. ශබ්දයත් එහෙම දැන් පත් කරගෙන දැන් මොළේ අදාළ තැන් වල දැන් පත් කළා. පැහැදිලිද? ඇත්තටම මොළේ පරේක්ෂණාත්මකව බැලුවොත් මේක රූපයි මේක ශබ්දයි කියලා අඳුනගන්න බැරි තරමට මේ ඩේටා දෙකකට සමානයි. ශක්තිය. ඒක තමයි ශක්තිය. ඇත්තටම ඒක ඇවිල්ලා පීඩනයක්. ඒක ඇවිල්ලා කම්පණයක්. ඒක ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන්ස් ප්‍රෝටෝන්ස් වල මේවා තැම්පත් කරලා තියෙන රිද්මයක් තියෙන්නේ. ඒක මම කියන්නම් දැන් මෙතනදී. ඒවා තියෙන්නේ කොහොමද කියලා. දැන් මේක මේ විද්‍යාත්මක බව එතන අවබෝධ කරගන්න එපා. හැබැයි මොළේ කියන සිද්ධිය දල වශයෙන් ගන්න. මොකද දැන් හැමෝම අහනවා මේ තරම් විද්‍යාව දිනුයි. ඇයි මොළේ බුදුහාමුදුරු දේශනා කළා නැත්තේ කියලා. අත්ත මේ පාඩම කරාවට පස්සේ හිටේ යකෝ මොළේ කියලා එක ගාව ගන්නවත් ඕනේ නැණි මේකට කියලා. තාම තේරෙන්නේ නැහැ. දැන් එහෙනම් පළවෙනි එකට රූප විද්‍යුත් විභවය බවට පත් වුණා. මොළේ අදාළ තැනක තැම්පත් කළා. ශබ්දය විද්‍යුත් විභවය බවට පත් කළා. මොළේ අදාළ තැන තැම්පත් කළා. භාවිතර ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට අදාළ දැන් අපි කියමු ශබ්දයක් ආවා. අතුලේ බඩු తీරනනම් ගලප්පල මේ හරක කෑ ගැහුවා. මේ තමයි මෙයාගේ කටහඬ. මේ ලොකුවම කතා කළා. මේ පොඩි පුතා මේ ලොකු පුතාගේ ටට්ටක් ගාලා තොරතුරු ටික එනවා. ඇයි ඒ? තම්පත් කළා තියෙන. අර්ධ එක සිතත් එක්ක අපි කතා කරමු පස්සේ. මේ ටික මෙහෙම ගම්. හරි. ඔන්න හරි. දැන් මේ හරිද? මේවා ඉතින් වෙනමම සබ්ජෙක්ට් ජීවිතයේ විද්‍යාඥයන්ට මේවා හොයන්න නම් හම්බ වෙන්නේ නැහැ. මොනවා හරි කර හිටිය හැකි කියලා තමයි කියන්නේ. ඇයි මේවා කෙරවලක් නැහැ? ටෙස්ට් ස්මෙල් දැන් අපි බලමු රසයි ගඳ සුවඳ. මොකද්ද බලන්නේ? රසයි ගඳ සුවඳයි බලමු.
මේ මොකද මේ මනුස්සයා කන්නේ? පීසා එකක්. දැන් පේනවද? හරි. දැන් මේ මොනවද එන්නේ? ආන ගඳ සුවඳ එනවා පීසා එකේ. දැන් කොහෙටද මේක යන්නේ? මෙන්න මෙතන පොඩ්ඩක් බලමු ආපහු. මේන්න අපි ඉගෙන ගත්ත එක මතකද? අර කහ පාට අපි ඉගෙන ගත්තේ. මොකද්ද? එළු කුරයක් බඳු තැනක තියනවා කිව්වේ නාසයේ ඉහළ. ආන්න එතන මේ තන්තු ටික නේද? එහෙනම් මේ නහයෙන් ගියාට පස්සේ මේ මෙන්න මේ ආහාරජ ටික කොහෙද වදින්නේ? නෑ නෑ මේ මේ සුවඳ කොහෙද වදින්නේ? මෙන්න මේ තන්තු වල වදින. ඔන්න බලන්නකෝ වෙන්නේ. මෙන්න මේ වදින කොහෙද ගිහිල්ලා? එතකොට මොකද්ද වෙන්නේ? විද්‍යුත් බල බවට පරිවර්තනය වෙලා කොහෙද යන්නේ? මොළයේ අදාළ ස්ථානයට යනවා. හරි නේ? ඔය යන්නේ මේ යන්නේ මේ නේ මේ මේ මේව කොට සම්බන්ධලා තියෙන්නේ. මොළේ. මේදී මේ දම් පාටේ කොට සම්බන්ධලා තියෙන්නේ. මොළේට. එහෙනම් මේක මෙතනින් මේ ටික වැදුනා. අඳුනගත් මේ ඒ සිග්නල් එක මෙහෙට අරන් ගියා. එතන මොළේ මීට ඉස්සලා කාපු කෑම තියෙනවනම් ආ මේක මේක ඇවිල්ලා මුං යට සෝඳ සංඥාව කියන්නේ බදන් අපි ඒක බුදුහාමුදුරන්ගේ දේවල් මේක ගන්න එපා. බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි දැන් මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක දෙයක් නිසා අපි සරණක්යන් වහන්සේගේ දහමේ කොටස් මේකට ගන්න යන්නේ නෑ. එහෙනම් මුං යට කියන ඒ සෝඳාවට පස්සේ මේ සිග්නල් එක ගිහිල්ලා මොළයට ගියාට පස්සේ බලනවා රයිට් මේක තියෙනවද නැද්ද කියලා. තියෙනවද? නම ගාලගෙන තියෙනවා. ඔය කන්නේ මුං යටනේ. ඔය කන්නේ මුං යට කියලා අපිට ඒ බුදුහාමුදුර වචන ගන්නෑ. අපිට මතක් වෙනවා. අපි එතකොට කියනවා මොකද්ද? මුං යට කනවා කියලා. හරි නේද? මොකද මේ බුදුහාමුදුරන්ගේ දහමයි මේකේ ආසන්න වශයෙන් සමාන වුණාට බුදුහාමුදුරන්ගේ දහම මේකේ ගාවන්නවත් බැහැ. ඒ තරම් ගැඹුරු. මේක ඇවිල්ලා නිකම්ම නිකම් මෝඩ හැම බල හිතා ගන්න බැරි මෝඩ විශයක්. ඒ කියන්නේ ඒ තරම් මේවා සරල දේවල්. විද්‍යාචර්යන කවදාකවත් ලෝකයේ අත් හොයන්න හම්බෙන්නේ නැහැ. ඔය මේ මේ අන්‍යක්ෂ තියාගෙන පොළු කැලේ තියාගෙන මේ ඕවා කරගෙන සරණචර්යනාංශේ මහා වෛද්‍යවරේ අපි සියල්ල දන්නවා. උන්වහන්සේගේ දහමත් එක මේවා කියන්න නෙමෙයි ලැජ්ජයි. ඇයි ලැජ්ජයි කියන්නේ? මේ ඔක්කොම ලෞකික විෂය. මේ 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 නාස් පොළු ගැන හොයන්න මේ විද්‍යාඥයෝ කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ මේ අනිත්‍ය දුක්ඛනාත්ම විදියට මෙනෙහි කරපන් දවස් 7න් උඹ මේ දුකෙන් නිදහසද ක්‍රමවේදය සදාචන්හන්සේ ළඟ තියෙන්නේ. අපි මේවා කියා දෙන එක වැරදි. නමුත් අර මිනිසුන්ව මේ යම් විදියට කරගවලා දවස් 7නක් පුළුවා. ඒකයි මේවා කියා දෙන්නේ අර වර්තමාන සමාජයේ පොඩ්ඩක් එතනින් ඇදලා ගන්න මිසක්ක වෙන දෙයකට නෙමෙයි. හොඳයි. ඔන්න දැන් ඔන්න ඔය විදියට මේ තියෙන දැන් විද්‍යුත් බැව බවට පත්තර මොලේට ගියා. හරි. ඔය යන්නේ ඔය මොනවද යන්නේ? රස පිළිබඳ සංඥාව කියලා අපි ගමු. රස පිළිබඳ තොරතුරු ටික මොලේට යනවා. රස පිළිබඳ තොරතුරු ටික මොලේට යනවා. මේ තියෙන තැම්පත් වෙන තැන. මේ තියෙන මොලේ තැම්පත් වෙන තැන. මෙන්න මොකද්ද දැන් කතා කරන්නේ? දිව. මේ කතා කරන්නේ මොකද්ද? දිව. දැන් බලමු දිව ඒගොල්ලෝ මේ මේ මේක මේ බුදුහාමුදුරුවෝ බණ අහලා දැන් මේගොල්ලෝ කරන්නේ මේ. ආ. මෙන්න. මෙන්න බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මේ මොකද්ද මේ? මේ දිව, මේ දිවේ ඇතුල් පැත්ත, මේ දිව මත. මේ දිව මත. මේ දිවේ තියෙන මොකද්ද? මේ තියෙන කොහෙද? අතුර මේ තියෙන දිව මතු පිට. හරිද? දැන් මොකද්ද කෑම කෑන්නේ? කොහෙටද යන්නේ? දිවේ විදේයි. මෙන්න මේ කෙඳි වල ගෑවෙනවා. දැන් බලමු. ආ දැන් මේ මොකද්ද වෙන්නේ? මේ ඉන්නේ මොනවද? ඈ රස ඕං ආව වැදුනා. ඔන්න වැදුනා. අන්න මොනවද යන්නේ දැන්? ඈ අන්න රස. දැන් ඒකත් මොකද්ද උනේ? ඒකත් විදුස සංඥාවක් බඩ පරිවර්තනය වෙලා මොලේ අදාළ තැන තැම්පත් වුණා. දැන් අලුත්ම ගෑමක් කනකොට ඒක රහ අඳුරන්නේ නැත්තම් පරණ රහකට හරි ගලප්පන්න පුළුවන්. අම්මා මේක නිකම් මේ කැකිලි රහයිනේ.
එතකොට මේ ඉතිසල්ල කැක්‍රි කාලා තියෙනවා. පැහැදිලි නේද? ඒ අනුව ওই විදියට ඩේටාබේස් එක නිතරම අප්ඩේට් වෙනවා. අප්ඩේට් වෙනවා. අපි හරි කැමති ඩේටාබේස් එක අප්ඩේට් කරන්න නේද? ඒ ගැන කියන්නේ අපිට වෙනසක් ඕනේ කියලා. නේද? වෙනසින් මොකද්ද වෙන්නේ? ලෝකෙ නැති රස කියලා දිනවනේ. හොටෙල්ස් තියෙන ලෝකෙ නැති රහ කියලා. ඒ කියන්නේ මොකද්ද මේ? රස පිළිබඳ තෘෂ්ණා. ඒක පැහැදිලිද දැන්? හරි. මේ නාසයේ පිළිබඳ තව ඩීටේල් එකක්. මෙන්න මේක වැදගත් මෑණියන් වහන්සේ. මේක අලුත්ම එකක් නාසයේ පිළිබඳ. ඒකල දැන්ට අලුතෙන් හොයාගෙන තියෙන මේ නාසය අර විදිහටම නාසය. දැන් නාසය මේ විදිහට පේනනවා සිග්නල් යනවා කියලා ඔළුවට. හද්ද මේ විදිහට නාසය තියෙන්නේ. ඔන්න බලන්න ඒගොල්ලෝ මේකද මේ මෙන්න බලන්න නාසය වෙන මේ ඒගොල්ලෝ දැන් හොයාගෙන තියෙන මෙන්න මෙහෙම. මේ මෙතන මේ ක්‍රියාකාරීත්වය පෙන්නන්නේ බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔය ওই විවිධ ගඳ සුවඳ වර්ග ඒ තන්තු වලට වඳින ක්‍රමයක් ඔය තියෙන්නේ බලන්න. ඔය ඒකේ අස්සේ තියෙන පොඩි පොඩි ගැජට් ගඳ ගිහිල්ලා මොකද්ද වෙන්නේ? ගඳ සුවඳ ගිහිල්ලා ඕක සෙට් වෙනවා. හරි? ඕක තමයි ඇත්ත ක්‍රම. ඕක තමයි අර අණුක ව්‍යුහය. ඔය ඕනෝක සෙට් වුණාට පස්සේ තමයි අර සිග්නල් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ ඔළුවට. ඕක තමයි ඉන්ඩි ඇතුළටම කතාව. ඔය තියෙන්නේ ඔන්නේ අයිබිනව ඔන්න ඒක කෑලි ගැලවිලා මලේ කෑලි ගැලෙන කොහෙද ගියේ? නාසියට ගිහලා අර ගදාල තැන් වල ලොක් වුණා. අර ඔන්න දැන් බිත්තර වගේ අබ්බාල බිත්තරද? අර දැන් ඔන්න බිත්තර වල ගැලවිලා යනවා කොහෙද? නාසියට යනවා දැන් බිත්තර. ආන්නේ සම්ප්‍රාප්ත විෂයග්‍රාහකයි. මෙන්න දැන් මේ ඒ අණුක ව්‍යුහයේ මේ කතා කරන්නේ මිනිස්සයා. දැන් මේක නෙමෙයි වැදගත්. මෙන්න ඒගොල්ලෝ කියන දේ මෙන්න මේ වගේ කම්පනයක් වෙනවලු ඇතුලේ. මොකද්ද මේදී? ভাইබ්‍රේෂන්ස්. දැන් ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ මොකකටද? මොකද්ද? ভাইබ්‍රේෂන් කියන්නේ මොකද්ද? කම්පන. ඒ කියන්නේ අන්තිමට මොකද්ද මේ තියෙන්නේ? කම්පනයක්. කම්පන වේරියේෂන් එකකට තමයි අපි මේ රැවටිලා තියෙන්නේ. කම්පනේ වේරියේෂන් එක අනුව ඒකට එනවා සිග්නල් එකක්. ඒ සිග්නල් එක මොලෙන් දා ගන්නවා මේක රසයි මේක රස අඩුයි මේක රස වැඩි කියලා. එහෙනම් මේ නහයට න හැම එකම මේ ভাইබ්‍රේෂන් එක සමානද අසමානද? සමානද අසමානද? අසමානයි. අසමානතාවයේ අනුව තමයි ඒකේ සිග්නල් එක ඔළුවට යන්නේ. ඒ අනුව දැනගන්න. එහෙනම් ඇත්තටම මේ ගඳයි සුවඳයි කියලා දැනගන්නේ මොකද්ද? කම්පනය. ඔක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. බුදුරාගේ දහමේ තියෙන කම්පණය. වෙනස් වෙන සිග්නල් එක. අන්න හරි. ඒකට දාගන්නවා මේක හොඳයි මේක නරකයි කියලා. අතුලේ. හරි? හරි. මේක දැන් මට ඕන ලතුනේ මේක මේ මොලිකියුල් එක මේ අණු අණුක ව්‍යුහයේ ක්‍රියාත්මක වෙන හැටි ඔයගොල්ලන්ට පෙන්වන්න. මේ තියෙන්නේ ඒගොල්ලෝ කියනවා මේ ඔක්කොම ভাইබ්‍රේෂන්ස්. මේ ඔක්කොම මොනවද? අන්න මිස්ටර් කම්පණයක් ආව එකපාරට. ඔක්කොම කම්පන. ඔක්කොම කම්පන. කම්පන තමයි ඔක්කොම. පීඩන, වෙනස්කම්, එනර්ජි, ශක්තිය, ක්‍රියාව ඔක්කොම ඔච්චරයි. සංස්කාරයෝ, සංස්කරණයෝ, සංස්කාර ක්‍රියාවෝ තමයි ඔක්කොම. මේ ඔක්කොම ඔච්චර තමයි. ඒකට තමයි රවටිලා අපි ඉස්සරදී මේ විද්‍යාත්මක විදිහ. ඔය දැන් තේරෙනවද මේක? මේ තියෙන්නේ මොලිකියුල්ස් වැඩ කරන ක්‍රමය. ඒවා විතරක් අවශ්‍ය නැහැ විද්‍යාත්මක වැඩි. රයි. එතනින් අපි ගත්තේ මොකද්ද? වයිබ්. ভাইබ්‍රේෂන් කම්පන. කම්පන රස කියන්නේ නම් මොනවද? එක්තරා කම්පන. ඒකට අපි සමහර ඒවා හොඳයි කියලා සමහර ඒවා නරක. ඇහත් තියෙන්නේ මොකද්ද? කම්පනය. ඒ ඔක්කොම කම්පන. පීඩන, වෙනස්කම්. මේ තියෙන්නේ මොකද්ද මේ? ඈ? කාය ප්‍රසාදය. මොකද්ද? කාය ප්‍රසාදය. ඒ කියන්නේ කයර දන බතිය. මේ තියෙන්නේ. හරිද? මෙන්න මෙතනින් ආවට පස්සේ වැදගත් පස්සේ මොකද්ද වෙන්නේ? මේදී නිස්සාය තන්තුවක්. ඒක දිගේ කොහෙද යන්නේ? මොළයට යනවා. මොළයට යනවා. හරිද? මේ වගේ ගොඩක් වෙන්න ඕනේ නැහැ. වැඩිලා පීඩණය තද කිරීමේ මේ විදිහට මොළයට මේ සිග්නල් එක යනවා. එතකොට ඒක සුඛද දුකද කියලා දැන ගන්න. රයිට්. ඒක නෙමෙයි මට ඔයාලට පෙන්වන්න ඕනකම තිබුණේ. මෙන්න මේක.
ඕගලට මතකද මම කිව්වා කය ගැන කතා කරනකොට කාය ප්‍රසාදය. කය ගැන කතා කරනකොට ඕගලට මම දැන් මතකද කිව්වා ඊයේ පෙරේද සයන්ටිස්ට්ලා හොයාගෙන තිනවා කියලා මොකද්ද? සමට යටින් අලුත් ඕගන් එකක්. මේ තියෙන්නේ new pain sensing organ discovered in the skin. ඒ කියන්නේ අන්නාර ග්ලියෝ නියුරල් කම්ප්ලෙක්ස් කියලා අලුත් ඕගන් එකක් මේ ඊයේ පෙරේද ස්වීඩන් විද්‍යාඥයෝ හොයාගත්තා. මේ ඒ කියන්නේ මේ විද්‍යාඥයෝ හොයාගත්ත එක තමයි මේ තියෙන්නේ. මේ විද්‍යාඥයා තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ මම එක පැහැදිලි කරන්න මේ ඉන්නේ විද්‍යාඥයා. මේ තියෙන යාත් හොයාගන්නවා මොකද්ද මේ තියෙන්නේ? New pain organ discovered in the skin. සමට සමයේ හොයාගෙන තිනවල මොකද්ද? අලුත් සංවේදී අවයවය. හරි. ඒ කියන්නේ ඔය කාය ප්‍රසාදය කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් හොයාගෙන තියෙන්නේ. වැඩි කාලක් නැහැ මේ ගිය අවුරුද්දේ. අද හොයාගත්තේ ඒගොල්ලෝ කියනවා ඒක මම පස්සේ කතා කරන්න මේත් එක්කම මේ තියෙන්නේ අරකම තමයි ඒගොල්ලෝ කියන්නේ ස්නායු තන්තු වලට අමතරව මේක අර මේ සමයේ පැතිරිලා තියෙනවලු මේ සන්තත් මේ හැම මේ මස් වල නිකන් තෙලක් වගේ එකක් බුදුහාමුදුරු කියන්නේ කාය ප්‍රසාදේ කොහොම පැතිරිලා තියෙනවද කියන්නේ පුළුණක පැතිරි අන්න ඒගොල්ලෝ දැනගෙන තියෙන ඊයේ පෙරේද ඒක ඒගොල්ලෝ කියන හැම එකක් තියෙනවලු හැබැයි එතනට දැනුණට එතනම ඒ වේදනාව නැත්තම් ඒක තේරෙනවලු සමම කයටම ඒක තේරෙනවලු මොළයට යන්න ඕනි නැල්ලු ඒක තමයි මේ මේ පරීක්ෂණය කරන්නේ මේ පරීක්ෂණය ඒගොල්ලෝ ඔප්පු කරන්නේ මීයන්ට දාලා මේක මොළෙන් නෙමේ අඳුනගන්නේ කය මතම අඳුන ගන්නවලු කය මතම දැන ගන්නවලු කය මතටම තේරෙනවලු දැන් එන මොලයක් ඕනිද අන්න ඒගොල්ලෝ දැන් ඔප්පු කරනවා මොලෙන් නෙමෙයි කය ප්‍රසාර කය මතම මේක දැන ගන්නවා දැන ගැනීමක් කියන එක කය මත තේරෙනවා මොලයක් අවශ්‍ය නෑ කියලා දැන් ඒගොල්ලෝ ඒ පැත්තට හැරලා තියෙනවා ඔව් අනිවාර්යයෙන් ඔව් ඒ දේවල්ට ඒ මතම අත්‍යවද අපි ඉස්සරහදී කතා වෙනවා මෙතනදී මෙතනට දැන් මේක මොලේ ඕනේ නැහැ මේක අතීත කර්ම බලවේගය මේක උඩින්ම යවත හැකි අපි ඉස්සරහදී කතා වෙමු දැන් ඔන්න ඔහම තමයි මේ මේ පරිශ්‍රණය ඒගොල්ලෝ කරලා තියෙන්නේ හරි නෑ නෑ එහෙම අපිට එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. කොහොම හරි කියන තෙලක් වගේ පැතිරිලා කියලා තමයි කියන්නේ. හරි නේද? හරි. කොහොම හරි මම විද්‍යාත්මක බවක් ඔයාලට පෙන්නුවේ. දැන් මේ ඔයගොල්ලෝ මේ හැම හේකින්ම දැනගත්තේ මොකද්ද? මේ සටහන් වල මොකද්ද ඔයගොල්ලෝ දැනගත්තේ? මේ සියලුම තොරතුරු මොළේටම්පත් කළා තියෙනවා කියන එක නේද? ඒක දැන් තේරුණාද? මට ඔප්පු කරන්න ඕනෙලා තිබුණේ මෙන්න මේක යම් කිසි තොරතුරක් විදිහට මොලේ තැම්පත් වෙලා තියෙනවා කියන කතාව කියන්න. පැහැදිලිද? අන්න ඔච්චර මට මේ ඔක්කොගෙම අවශ්‍ය උගන්වන්න. අර අපි ඔක්කොම කරානේ දෙක ඔක්කොම හරිනේ පහම හරිනේ හෝමෝන එන්සයිම රසායන ඒවා තමයි මේ ක්‍රියාත්මක සම්මුති වශයෙන් කිව්වේ හොඳයි දැන් එහෙනම් අපි මේකෙන් ගෙන ගත්ත එක දෙයක් මොකක්ද ඒ හොඳයි මේ අඳින්නේ මේ බුදුහාමුදුරන්ගේ එක නෙවෙයි මේ සරච්චනාංශගේ දහම නෙමෙයි නේද රූප ආවා හරිද හරිද මේ මොළ ගෙඩිය හරිනේ රූප ඇවිල්ලා ඇහත් එක සම්බන්ධ වෙලා ඒක සිග්නල් එක ප්ලස් මයිනස් නැත්නම් මොකක්ද සිග්නල් එකකට හැරෙව්වා එයා අදාළ තැනට
දුන්න මෙන්න ගබඩාවක් හැදුවා. මේ තියෙන්නේ මොන ගබඩාවද? රූප ගබඩාව. එතකොට මේ තියෙන්නේ මොකක් ගැනද ගබඩාවද යන්නේ? ශබ්ද ගබඩාව. මේ තැන මේ වෙනමම තැන් තියෙනවද මම නිකන් යන්දා? ඒ වැඩක් නෑ ඕගොල්ලන්ට. ඒ වැඩක් නෙමෙයි ශබ්ද ගබඩාව. ඔය විදිහට හරිද? ගබඩා කීයක් තියෙනවද? පහක් තියෙනවා කියලා හිතමුකෝ. මේ විදිහට ගබඩා පහක් තියෙනවා. හරිද? දැන් අඳුන ගැනීම කොහොමද වෙන්නේ? රූපයක් මෙතනට වැඩිච්ච ගමන් රයිට්. එයා බලනවා මෙතන කියලා රයිට් රූපේ මේක. මේක ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. ආ මේකට මෙයා කියලා කියන්නේ මල. එහෙනම් එයා මල කියන අදහස දෙනවා. පැහැදිලිද? ඕක තමයි සාමාන්‍යයෙන් තියෙදි. දැන් මට කියන්න මෙන්න මෙතන තැම්පත් කරලා තියෙන මොනවද? මේවට කියන මෙමරි. මොකද කියන්නේ? මෙමරි මතක සටහන්. මේවා තමයි මෙමරි කියලා හඳුනාගන්නේ. හඳුනාගන්නේ මෙමරි නිසා. දත්ත තියෙනවා. දත්ත තිය හඳුනාගන්නේ ඒක නිසා, මෙමරි නිසා. මේවා තමයි මෙමරි. ඒ කියන්නේ මේකේ මොන හරි දෙයක් මේවා තියෙන්නේ නියුරෝන්ස් අරන් ස්නායු සෛල තියෙනවානේ. මේ නියුරෝන කියලා මොනවද මේවට කියන්නේ? මොලේ තියෙනවානේ බිලියන්ස් ඔෆ් මේවා. ඒවා තමයි මේවා තැම්පත් කරලා තියෙන්නේ. තොරතුරු ගබඩා කරලා තියෙනවා. මේවා අසීමිත තොරතුරු ටිකක් අපේ ඔළුවේ ගබඩා කරන්න පුළුවන්. මේ තොරතුරු, මේ ලෝකයෙන් ගත්ත තොරතුරු මේකේ ඇතුලේ ගබඩා කරලා තියන්න පුළුවන්. පැහැදිලිද නැද්ද? දැන් ඕගොල්ලන්ට කිව්ව නේද මම මේ කොයි තොරතුරු ආවත් මේ කොයින් පහෙම්ම තොරතුරු ආවත් එන්නේ මොනවද? විද්‍යුත් විභවය. මොකක්ද එන්නේ? එහෙනම් මේ තැම්පත් කරලා තියෙන එක්තරා විදිහක එකම රටාවක දේවල්ද? තැන් පහක වුණාට එකම කම්පන ස්වභාවයක්ද? කම්පන වෙනස් වෙන්න පුළුවන්. එකම වර්ගයේ තොරතුරුද නැද්ද? ඇයි යන්නේ මොනවද? විද්‍යුත් විභවයක්නේ. පැහැදිලි නේද? හොඳයි. එතකොට මේක ඇත්තටම මේක ඇතුලේ ගිහිල්ලා බලනකොට, මේක ඇතුලේ පරිශන කරලා බලනකොට මේක දත්ත පැකට් එකක්. දත්ත පැකේජ් එකක් මේ තියෙන. තොරතුරු ගබඩාව. මේක තියෙන තොරතුරු ගබඩාව. මේ තොරතුරු ගබඩාවේ තියෙන අපූර්වත්වය තමයි මේ තොරතුරු නිකන් තියෙන්නේ නැහැ. ඒ තොරතුරු එකිනෙකා එක්ක හුවමාරු වෙන ක්‍රමවේදයක් තියෙනවා. අපි දැනගත්තත් නැතත් හුවමාරු වෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු මෙන්න මෙහෙම එක. දැන් අපි මේකේ මෙතනට අපි දැන් බුදුදහම මේ ඔළු ගෙඩිය හරිද? මොලේ තියෙන සෑහෙන නෑන් මොලේ වැඩි හරිද? ඔහොම තියෙන මේ මොළු ගෙඩියනේ මේ මොලේ. ඔය තියෙන මොලේ දැන් අපි මෙයාගේ හදවත අදිමුකු. මේ තියෙන මොකද්ද? මේ හදවත. දැන් සර්වඥන් වහන්සේ කියන්නේ මොකක්ද? මේව ගැන කතා කරන්නේ නෑ. උන්වහන්සේ කියන හදවතේ තියෙනවා කියනවා. හදවත ඇසුරු කරගෙන මොකද්ද? සිත. සිත පවත්වනවා කියනවා නේද? දැන් වෙන දේ මෙන්න මෙහෙම. සාමාන්‍ය මෙතනින් වැඩිලා ආවට පස්සේ මෙතනින් මතක් කරන දේ දැනගන්නේ මෙතනින්. විද්‍යාඥයෝ කියන්නේ මෙතනින් දැනගන්නවා කියලා. දැනගන්නවා කියන ක්‍රියාවලිය. ඇයි දැන් මෙතන රූප මෙතනින් ආවට, රූප මෙතනින් ආවට පස්සේ රූපෙ මෙතන තියෙනවා. මේක තමයි මල කියලා දැනගන්නවනේ. අන්න ඒක ඒ ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ කියන්නේ කොහේ තියෙනවද කියලා. එහෙනම් දැන ගැනීම කියන කෙනෙක් වෙන්නේ කොහින්ද? හදවතේ සිත අතුරු කරගෙනයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොලෙන් කියලා. ඒගොල්ලෝ කියන්නේ ඕකයි වෙනස. දැන් එහෙනම්
ඒගොල්ලෝ සිත ගැන දන්නේ නැති නිසා සිත කරන කෘත්‍ය මොලේ ඇතුළෙම වෙනවා කියන එක කියනවා. ඒගොල්ලෝ සිත ගැන දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සියල්ල දන්න නිසා කියනවා මේක extra දත්ත ගබඩාවක් විතරයි. මේක මේ පිළිබඳ සීළු දේවල් දැනගන්නේ හදවතින්. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මේක දැනගන්නකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මොලෙන් extra දැනගැනෙල්ලකුත් තියෙනවා. මොලෙනුත් extra ක්‍රියාවලියක් වෙනවා. හදවත නැතුව හදවතේ ප්‍රත්‍ය තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ මිනිස්යාගේ කකුලේ කට්ටක් යන්න. දැන් කට්ට ගන්න හිත හිත ඉන්නවද? ඔන්න දැන් මිස් නිදි. මම බලකොට නිදි මන්ද කට්ටක් අයින් හැදුවේ. මොම් මිස් නැගිට්ටෝ? හොඳයි දැන් බලමු. දැන් කකුල කට්ටක් ගන්නාම තග්ගල මොකද කරන්නේ? උස්සනවා නේද? අන්න ඒක මොලේ සම්බන්ධ ක්‍රියාවක්. ඒක හිතත් එක්ක පස්සේ කරනවා. කවුද යකෝ මේ කට්ට දැම්මේ? එහෙන ගහන්න ඕන. ආන්න ඒක කොහෙන් හිතල කරන්නේ? ඒක හිතෙන් හිතලා දේශය පහල කරන් ඒක වෙන්නේ. අර ගන්න එක මොකද කරන්නේ? මොලෙන් කරන. ඒ කියන්නේ දැන ගැනීම ටික ඔක්කොම කරන්නේ කොහින්ද? නෑ නෑ. හදවතින් මෙතන මොළෙනුත් කරන ක්‍රියාදීකුත්. දැන් අපි කියමු විසක් කැවුනා ශරීරෙත්. අපි දන්නේ නැහැ විසක් ගිය මොකක් කරේ විසක් ගියා. මේකට විෂ බීජයක් ගියා. දැන් මේකට රුධිරය හදන්න ඕනි. ඒකට ඇන්ටි මිසයිල් එක ගහන්න ඕනි. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ඇන්ටිබොඩි හදන්න ඕනි. නේද? ඒකට එනවා ඛණ්ඩ. අර විෂ බීජය ඛණ්ඩ භක්ෂණය කරන්න ඇන්ටිබොඩිස් හදලා භක්ෂණය කරනවා. දැන් අපි හිතනවාද දැන් විසක් ගියා. දැන් චේතනා පහල කරනවාද දැන් වරෙන් ඇන්ටිබොඩි එක? එහෙමද එහෙම කරනවද? කවුද ඒක කරන්නේ? සම්පූර්ණ මේ කාර්යය කරන්නේ කවුද? ඒක ලෝකයේ ඇතුළට අදාළ සිද්ධියක්. මේවා මොලේ සම්බන්ධ මේවට සිත සම්බන්ධ නැහැ. මේක වෙනමම කාරණයක්. මේක වෙනවා ශරීරය ඇතුලේ. නැත්තම් මේ විදිහට අද මේ පැත්තට මේ සයිස් පම්ප කරන්න ඕනේ. දැන් දුවනකොට වැඩියෙන් පම්ප කරන්න ඕනේ. අපි කියනවාද දැන් මම ගොඩක් හයියෙන් දුවන පම්ප කරපම් වැඩියෙන් කියලා. නෑ මොලෙන් ඔක්කොම සිග්නල් ගන්නවා. මොකද්ද? මෙයා කකුල් දෙක වේගෙන් චලනය කරනවා. කකුල් දෙකට වැඩියෙන් රුධිරය යවන්න ඕනේ. නේද? ග්ලූකෝස් හදන්න ඕනේ. පෙනහළු වැඩිපුර ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ ඔක්කොම පරිපාලනය කරන්නේ කවුද? මොලෙන්. හැබැයි ඒ අතරතුරදී ඒවට මේ සිත සම්බන්ධයෙන් ප්‍රත්‍යක් නෑ කියනක නෙමෙයි කියන්නේ. ඒ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම මොලේ ක්‍රියාත්මකයි. දැන ගැනීම ක්‍රියාවලියේදී කවුද ප්‍රබල? හදවත විඥානය. දැනගන්නකොට ආකාර දෙකක් තියෙනවා. මෙන්න මේවා සෙන්සර් ඒවා නිකම්ම දැනගන්නත් පුළුවන්. දැනගත්තා ඉච්චරයි. හැබැයි බුදුහාමුදුරු කියන මේ දැන ගැනීමලට මූ එකතු කරනවා පුදුම දෙයක්. පළවෙනි දැන ගැනීමෙන් මූ වේදනාව, දෙක තණ්හාව, තුන උපාදානය. මොකද එකතු කරන්නේ? මේ දැනගන්නකොට මේක විඳිනවා. විඳීමක් වෙනවා මේ දැනගන්නකොට. අන්න විඳීම කියන එක වෛද්‍ය විද්‍යාවේ දන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව කියන්නේ මොලෙන් විඳිනවා කියලා. මොකද්ද කියන්නේ? දැන් විඳිනවා. විඳිනකොට මොකද්ද වෙන්නේ? තණ්හාව වෙනවා. තණ්හාව වෙනකොට උපාදාන වෙනවා. මේ අපි ඉස්සරහදී කතා වෙනවා. දැන් ඒකට කොහෙද වෙන්නේ? හදවත ඇසුරු කරගෙන සිත ඇසුරු කරගෙන ඒ ටික වෙන්නේ. අනිත් ඒවා දැන් අපි හිතමු අක්මාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අක්මාවේ ගල් කියමුකෝ. නැත්නම් වක්බඩු වල ගල් කියමුකෝ. අපි ගල් අයින් කරගන් ඉන්නේ නැහැ. ශරීරයේ ක්‍රියාත්මක වෙන පුළුවන් විදිහේ බෝර ටිකක් ගහලා මේ ගල් ටික අයින් කරන්න. එයා එන්සයිම වර්ගද හෝමෝනද ඔක්කොම හදලා පුළුවන් විදිහ මොකද්ද කරන්නේ? ගල ගෙවන්න උත්සාහ ගන්නවා. එහෙම කරන්නේ නැත්නම් අපේ ශරීරෙම ගල්. ඒ කියන්නේ ඒවා කවුද සම්පූර්ණයෙන්ම කරන්නේ? මොලේ මේ ටික කරන්නේ. දැන් බුදුහාමුදුරන්ට උනේ මොලේ ගැන කතා කරන්නද? සිත ගැන කතා කරන්නේ. දැන් එහෙනම්
මොලේ ගැන කියන්න ඕනද බුදුහාමුදුරන්ට? අර ක්‍රියාවලිය ගැන කිය මේ මේ එන්සයිම හදන හැටි, මේ හදවතේ මේවා උස්සලා පාත්තලා බීට් කරන හැටි, ලේ පම්ප් කරන හැටි, කොච්චර වාරයක් උස්ම ගන්නවද, මොන තරම් ඔක්සිජන් ප්‍රමාණයක් ඕනිද, මේ ATP ADP එක දහනය කර ශක්තිය ඒවා ඕනිද බුදුහාමුදුරන්ට? දැන් මොකද්ද ඕනි බුදුහාමුදුරන්ට? වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. මේ ක්‍රියාවලිය කොහෙද වෙන්නේ? මේ ක්‍රියාවලිය නතර කරොත් භවය නතර කරන්න පුළුවන්. දැන් මොලයක් ඕනිද? හැබැයි දැන් මතක තියාගන්න මේ විදිහට බැක්ටීරිය රසය හොර දෙනවද? දැන් මේ දැන් මතක තියාගන්න දැන් මතක තියාගන්න බුදුහාමුදුරෝ කියන්නේ දාර්ශීය සත්වයෙක්. මොකද්ද කියන්නේ? දාර්ශීය සත්වයෙක්. මොලයක් භාවිතා කරන්න අවශ්‍ය? හැබැයි මුළු සත්තුන්ගේ මොලේ තුනන හැමෝගෙම මොලේ ගැන කතා කරන්න ගම? දැන් මොලේ අවශ්‍ය නැහැ නේ මෙතන කතා කරන්න. මෙතන කතා කරන්න ඕනේ මොකද්ද බුදුහාමුදුරුවනි? මෙන්න මේකෙන් ඇවිල්ලා වේදනා පච්චය තණ්හා වුණා, තණ්හා පච්චය උපාදාන වුණා, නැවත භවයකට යනවා. නතර කරන්නේ කොහොමද? වේදනාව වීම, වේදනාව වෙනවා, ඒකට තණ්හා නොකර හිටියොත් උපාදානෙ වෙන්නේ නැහැ. උපාදාන නොකර හිටියොත් නව භවයක් ඇදෙන්නේ නැහැ. තාම දන්නේ නැහැ අලුත් කට්ටිය. ඒ වුණා දන්නවනේ සාමාන්‍ය අලුත් සත්‍ය නව භවයකට එන මොලයක් ගැන කතා කරන්නේ බුදුහාමුදුරුවෝ නෑ. තව මම ඔප්පු කරේ නෑ. දැන් දරවාසියෙන් මේක දරුණාද? එහෙනම් මොලේ නැතුව බැරිද? ඈ කොහෙද බුදුහාමුදුරුවෝ? දැන් මොලේ ඕනේ නැද්ද? දහමට අවශ්‍ය නැතුණාට, දහමට අවශ්‍ය නැතුණාට ශරීරයට අනිවාර්යයෙන්ම ඕනි. නැත්තම් මේ මතකයන් අපිට ගබඩා කරන්න තැන හිත ක්‍රියාත්මක වෙන්න විදියකුත් නෑ. තේරුණ නේද? දැන් මේක දල වශයෙන් තේරුණාද? දැන් මෙතෙන්දී අපි ඉගෙන ගන්න ඕනි සත්වයා බව ගමන නතර කිරීම සඳහා මොලේ ඉගෙන ගැනීමක් අවශ්‍ය වෙන්නේ. අපි මොකක්ද ඉගෙන ගන්න ඕනි? දැන ගැනීම, විඥාණය, වේදනා තණ්හා උපාදානත් එක්ක ප්‍රතික්‍රියා කරලා නව භවයකට යනවද? නැත්නම් විඥාණය ප්‍රඥාවත් එක්ක ප්‍රතික්‍රියා කරවලා සම්පාදනය වෙලා තණ්හාවෙන් මිදිලා උපාදානයෙන් මිදිලා භවෙන් මිදෙනවද කියන එක පැහැදිලි නේද? හොඳයි. දැන් මෙන්න බලන්න. මෙන්න මොළගෙඩි. මේ තමයි මොළේ. දැන් මෙතන තොරතුරු ටිකක් නැද්ද? තියෙනවා. මෙතන එක්තරා තොරතුරු අතර ක්‍රියාවලියක් නැද්ද? ඒ ක්‍රියාවලියක් තියෙන නිසා තමයි අර ශරීරයේ නොයෙකුත් අංග උපාංග මෙයා පරිපාලනය අරගෙන තියෙන්නේ. ඇයි ඒ? අපි හිතලද පරිපාලනය කරන්නේ? නෑ. ඒව වෙනවා. ඒ ටික අදාළ කාටද? මොළයක් එක්ක අපි ඒවට කියන්නේ ඉතුවට කියලා. නැත්තම් බීජ නියාමයන්, ඉතු නියාමයන්ට ඒ ටික අයිති. ඈ? ආහාරද ඉතු නියාමයන්ට අයිති. ආහාරද. හැබැයි එතන ආහාර දෝජාව ශරීරය ඇතුළේ එනකොට කර්ම ජෝදාවත් ඇතුළත් වෙනවා. කර්මේ නැත්තම් ආහාර ගන්න බෑ. හැබැයි ඒව ඔක්කොම සාමාන්‍ය පරි. හොඳයි. දැන් කොහොම වුණත් මට ඔයගලන්ට කියා දෙන්න ඕන උනේ මොළය ඇතුලේ එක්තරා දත්ත හුවමාරුවක් වෙලා එයා යම් යම් ක්‍රියාවන්ට සහභාගී වෙන්නේ නැද්ද? සහභාගී වෙනවා. ඒ අනුව තමයි මුළු ශරීරෙම පවත්වගෙන යන්නේ. ශරීරයේ මේ විවිධාකාර අවයව ඒ විදිහට ඒ අවුරුදු 50ක් නැත්නම් 60ක් නැත්නම් 70ක් ඉන්නකොට ඒ ක්‍රියාවන් අතර සම්බන්ධතාවයක් නැති එක තියෙනවා. හැබැයි ඊට අමතරව මේ ක්‍රියාවලියක් මේක ඇතුලේ තියෙනවා. දැන් බුදුහාමුදුරන්ට අවශ්‍ය උනේ මේ බාහිර මෙන්න මේ කරජකයේ පැවැත්මද කරජකයට බැස්ස කර්මකය නැත්තං ප්‍රසාදකය නැත්තං කර්මකය ගැන කියන්න. කර්මජකය මේ තියෙන්නේ කරජකය. මෙන්න මේ ඇහ කන දිවනාසය කියන්නේ කර්මයෙන් හටගත්ත කර්මජකය. මෙන්න මේ කරජකය ඇතුලේ, කරජකය කියන්නේ මොලයක් එක්ක කරජකය ඇතුලේ කර්මජකය බැහැලා ලොකු ගේම් එකක් ගහනවා. හැබැයි මේ කරජකය කියන මොළගෙඩියයි මේකේ කැපැසිටි එකයි නහය කොච්චරක්ද, උස කොච්චරක්ද, ශක්තිය කොච්චරක්ද කියලා තීරණය කරන්නේ කර්මජකය නෙමෙයි.
ඒ දවස්වල තියෙන න්‍යාම ස්වභාවය. ඒ කියන්නේ මේ කාලෙදි මිනිස්සුя කොයි තරම් උසයිද? අඩි 5යි අඟල් 8යි. සාමාන්‍යයෙන් උස. අඩි 6යි. සමහරට තව අවුරුදු ගාණක් යනකොට අඩි 2යි. අඩි 1කමාර තුත්තරි ගහේ උස. හැබැයි මීට කාලයක් ඉස්සර ගත්තොත් අවුරුදු 60,000 70,000 කියලාට අවුරුදු 7ක් 8ක් අඩි 7ක් 8ක් උස මිනිස්සු. එතකොට මොකක්ද වුනේ? එතකොට මීට අවුරුදු අපි කියමු 150,000කට අවුරුදු 125,000කට වගේ හෝමෝ සේපියස් ලගේ මේ ඔලු ගෙඩියේ කැපැසිටි එක ඝන සෙන්ටිමීටර 1000 ගණන් 1000කට වැඩි පොඩ්ඩක්. ඒ කියන්නේ මොලේ කැපැසිටි එක මේ කුවරේ ධාරිතාවය අඩුයි. පැහැදිලිද? එතකොට එදත් මේ 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 වගේ හිතකය මේක බැස්සේ නැද්ද කර්මජකයි? එතකොට ඒ දවස්වල ඇයි ඔළුව ලොකුන්නේ නැත්තේ? ඒ අම්මගේ තාත්තගේ ජාන වලින් ආවේ ඒ සයිස් ඔළුව තමයි. ඒ ගානට කර්මජ කය බැහැලා ඒකේ ඇස්සේ ජීවත් වුණා. මේ දවස් හැරි හෝමෝ සේපියන් සේපියන්ස් එතකොට ඝන සෙන්ටිමීටර කොච්චරක්ද? 1850 සාමාන්‍යයෙන් 1900ක් අපේ කැපැසිටි එක ඔළුවේ. තේරෙන්නේ මේක මේක තියෙන මඩ නෙවෙයිනේ. මේක තියෙන්නේ ඔක්කොම ලොඳ. ඒක කැපැසිටි එක මේක කැපැසිටි එක වැඩි වෙන වැඩි වෙන මොකද්ද තියෙන්නේ? නියුරෝන්ස් වැඩි, හිතන්න පුළුවන් ශක්තිය වැඩි. දැන් හෝමෝ සේපියන් සේපියන්ස් ලා හිතන්න පුළුවන් ශක්තිය ඔන්න ඉතින් කිරා වැටෙන හෝමෝ සේපියන් සේපියන්ස් ලා නෙමෙයි මේක. නේද? මම මෙතනදී කියන්න ගියේ එතකොට මේ ඔක්කොම හැදෙන්නේ මේ කරජ කරට. කවුද වග කියන්නේ? අම්මගේ තාත්තගේ ධාතු ස්වභාවය සහ ඍතු ස්වභාවය. බීජ නියාමයේ තේරෙ නේද? එතකොට මේ ඒ ඒ ස්වභාවයෙන් ආපු වේගය. එතකොට ඒකට බහිනව මොකද්ද? කර්මජ කය. කර්මයෙන් ආපු කය බහැලා මේ දෙක ෆිට් වෙනවා. ෆිට් වෙලා මේ ක්‍රියාව සිදි වෙගෙන යනවා. පැහැදිලි නේද? එහෙනම් බුදුහාමුදුර මොලේ ඇතුළ මේ සීලම දේවල් දැන්නේ මොන කයකටද? කර්මජ කය. ඒවත් ඒවා ප්‍රතික්‍රියාවක් නැද්ද? තියෙනවා. ඒවට චලනය වෙන්න බැරිද? පුළුවන්. යාට කල්පනාව නැහැ. අතපය මොකක් කරන්න බෑ. හැබැයි සමහර තම ස්නායු තන් තියෙනවා. අර මිටියෙන් හිම ගහන්නේ නිල. එතන මොකද වෙන්නේ? තග්ගල ගැස්සීම් සිද්ධ වෙනව නේද? ඒ මොනවද? ඒ අපි ගන්නවද? අන්න හරි. එහෙනම් මොළෙනුත් ක්‍රියා ටිකකට වැඩි ප්‍රවණතාවයක් දෙනවා. හිතනුත් තව ක්‍රියා ටිකක් වෙනවා. හිතෙන් කරන ක්‍රියාව චේතනාව. හරි නේද? හරි. ඒක තාම දන්නේ නැහැ. දැන් අපි මේ පාඩම ඉගෙන ගත්තේ මොකද්ද? මොළයක් තියෙන අයත් වැඩගත්. එයත් සිතත් එක්ක සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. හැබැයි අපිට ඕනේ මොළේ ගැන ඉගෙන ගන්නද? විඥානය ගැන ඉගෙන ගන්නද? විඥානය ගැන ඉගෙන ගන්න. හරි. දැන් සයන්ටිස්ට්ලා විද්‍යාඥයෝ මේ විඥානය ගැන දැනගත්තේ නැහැ. විඥානයෙන් දැනගන්නවා කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද? මොළෙන් දැනගන්නවා කියන එක. ඒගොල්ලෝ හදුවා අමුතු දෙයක්. ඒගොල්ලෝ මේ විද්‍යුත් විභවය ක්‍රියාත්මක කරන හැටි මේ ස්ට්‍රක්චර් එක බැලුවා. මේක කපල කෑලි අරගෙන මේව අතිශය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වල දාලා මේව බැලුවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොනවද කපල බැලුවේ? හිතද? නෑ, මොළේ කෑලි. ඒගොල්ලෝ බැලුවා, හරි මේකෙ තොරතුරු තැන්පත්ලා තියෙනවා. එක්තරා රටාවකට මේකෙ තොරතුරු තැන්පත්ලා තියෙනවා. මෙන්න මේ වගේ රටාවක්. අපිට එහෙම කියන්න බෑ. එක්තරා රටාවක්. හරි. විද්‍යාඥයෝ ට්‍රයි කරා. මම මේ මොලේ කෑලි කපනවා. මෙයා නීති. හොඳයි. දැන් මොකද විද්‍යාඥයෝ කරේ? විද්‍යාඥයෝ හිතගෙන දන්නේ නෑ. ඒගොල්ලෝ දන්නේ මොකක් ගැනද? මොළේ ගැන. ඒගොල්ලෝ මොළය විශ්ලේෂණය කරා. සොයාගත්තා. ඒගොල්ලන්ට දැන් පුළුවන් මොළයක් ඩිජිටලි හදන්න. ඩිජිටල් මොළයක් හදන්න පුළුවන්. මොන මොළයක්ද? ඒ ඩිජිටල් මොළය හදන්නේ මේ වගේ මේ ඔළු ගෙඩියක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම මොකද්ද? මදර්බෝඩ්ස් නැත්තම් ඉලෙක්ට්‍රොනික්ස් උපාංග භාවිතා කරලා. තේරුණ නේද? IC කියලා දහලා දිනවද? IC අහලා දිනවද? ඈ? ඒ IC. තේරුණ නේද? කුංචි විද්‍යුත්
උපාංග ඒවා සම්බන්ධ කරලා ඒගොල්ලෝ හැදුවා කෘතිම මොළය ICS බිලියන්ස් ගානක් එකට සම්බන්ධ කරලා එක නෙට්වර්ක් එකක් කරලා මේ මොළයේ තියෙන අර මොකද්ද ඈ දත්ත තැම්පත් කරලා තියෙන ක්‍රමයට හා සමාන වෙන විදිහට හා ක්‍රියාකාරීත්වය ඒ විදිහට වෙන විදිහට මේගොල්ලෝ හැදුවා කෘතිම මොළයක් මේ කෘතිම මොළයට මේ කෘතිම මොළයෙත් මේ ICS වල දත්ත ගබඩා කරන්න පුළුවන් මේ විදිහට කොයි විදිහට අපි බලන තැම්පත් කරන නේද මෙයාට කැමරාවක් හයි කරනවා කැමරාවක් හයි කරලා මෙයාට පෙන්නනවා තොරතුරු ටික මෙයා මොකද කරන්නේ මේ රූප වලට අදාළ ICS වල මෙයා මේක තැම්පත් කරගන්නවා right මෙයාට දෙනවා ශබ්දය මොකද දෙන්නේ මෙයාට ශබ්දය දෙනවා මෙයා ශබ්දයට අදාළ දේවල් වල ගිහිල්ලා මේවා තැම්පත් කරනවා මෙයාට දෙනවා විවිධාකාර චලන මූවමන්ට්ස් විවිධාකාර මූවමන්ට්ස් දෙනවා මේ මූවමන්ට්ස් මෙයා අදාළ තැන් වල තැම්පත් කරගන්නවා පැහැදිලිද කරන්ට් එකට දුකුත් බෑ මම එක කතා කරන ඉස්සරහදී දැන් මේන මේ මොන මොළයක්ද ඩිජිටල් මොළයක් ආශ්චර්යයක නෙමෙයි විද්‍යාක්ෂෝ මෙහෙම කරානේ මම හිතන්නේ මොකද ඕනි වතුරයක් ඕනිද එහෙනම් එහෙම එනවනේ වතුරයක් ඕනේ නැද්ද හරි එතකොට ඔව් දැන් මේ මොකද්ද දැන් අපි හිතුව මෙහෙම විද්‍යාක්ෂෝ කොහොම හරි අමාරුවෙන් හැදුවා කියලා මාර්දයක් නේ උනේ මාරම දෙයක් වුණා ඒගොල්ලන් හිතා ගන්නත් දැන් වෙන දේ මොකද්ද කියලා මෙයා මේ දත්ත ටික මේ විදිහට දුන්නට පස්සේ මෙයා ඉන්ටර්කනෙක්ටඩ් මෙන්න මේවා අතර අන්තර්ක්‍රියා කරා මේ වගේම අන්තර්ක්‍රියා කරා අන්තර්ක්‍රියා මේව මෙයා දැන් අන්තර්ක්‍රියා කළා කකුලට කටක් යන්න මුස්සනෝ නේද මෙයාත් මොකද්ද කරේ මේ අන්තර්ක්‍රියාවෙන් විවිධාකාර දේවල් තීරණය කරන්න පටන් ගත්තා දෙන දෙයට වඩා අලුත් දෙයක් මෙයා විසින් තීරණය කළා මේ මෙන්න මේ නෙට්වර්ක් එකම මෙන්න මේ ස්නායු බිලියන්ස් ඔෆ් ස්නායු වලින් වෙන දෙම මෙතනිනුත් වෙන්න පටන් ගත්තා මේ විදිහට දත්ත ටිකක් අහපු Google සමාගම රොබොටික්ලා දැන් මේ ඊට පස්සේ මේගොල්ලෝ හදන මේම මේකට ඔළුව ගඩිය සම්බන්ධ කරනවා තේරෙනව නේද ඒ වගේ පොඩියට මේ සම්බන්ධ කරනවා අම්මට සරි මේන් දෙන්නේ නැක් හදලා මුන් දෙන්න කතා කරලා හරි කේස් එකක් ගියා ඇයි ඒගොල්ලෝ කමිට් දැන් මේගොල්ලෝ මෙහෙම දත්ත දුන්නා මේ රොබොටික්ලා දෙන්නෙත් ඊට පස්සේ මේ රොබොටික්ලා දෙන්න මොකද කරේ ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එකකින් ඒගොල්ලෝ දත්ත හොමාරු කරන්න පටන් ගත්තා පුදුමයි දැන් මොකද වුනේ මෙන්න මෙතන හටගත්තා මොකද්ද කෘතිම බුද්ධිය මොකද්ද කෘතිම බුද්ධිය හටගත්තා කෘතිම බුද්ධිය මෙන්න කෘතිම බුද්ධි AI artificial intelligence මෙන්න මේක තමයි කෘතිම බුද්ධිය කියලා දැන් කෘතිම බුද්ධිය මොකද්ද වෙන්නේ කෙලින්ම අපේ මොලේ අපි කරලා මේකට දාන්න පුළුවන් අපේ මොලේ වගේ කෝටි ප්‍රකෝටි ගානක් ෆාස්ට් මෙයාට පුළුවන් ලෝකයේ හොඳමම ගෝ ක්‍රීඩා කරන එක කියලා අපි කියමු ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් ගත්තොත් අපි හිතමුකෝ මොකද්ද චෙස් කියලා ලෝකයේ හොඳම චෙස් ක්‍රීඩිකාව පරද්දනවා කෘතිම බුද්ධියත් එක්ක බෑ ලෝකයේ හොඳම චෙස් ක්‍රීඩකයෙක් තියෙසා දින්න පැහැදිලිද එයා මොකද කරන්නේ මේ එයාට මේ කෘතිම බුද්ධියට කරන්න ඕනි මෙයා මෙහෙම දැන් අපි කියමු මෙයා උගන්වන්නේ කියලා දැන් කෘතිම දැන් මම යන කෘතිම බුද්ධිය මේවා අවශ්‍යයි අර අත් එක්ක සම්බන්ධ කරලා පසු කරලා හරි ලේසියෙන් ඉගෙන ගත හැකියි මේවා ගන්න එකයි නැත්නම් මේවා වැඩක් නෑ නමුත් අපිට වර්ධින තැන් ටික ඔක්කොම අල්ල ගන්න පුළුවන් දැන් අපි හිතමු කෘතිම බුද්ධියට මම චෙස් උගන්වනවා කියලා මේ දල වශයෙන් මම කියන්නේ මෙයාට කරන්නේ මේ කැමරාවෙන් චෙස් අදින කෙනෙක්ව පෙන්වනවා චෙස් අදින කෙනෙක්ව එයාගේ තියෙන චෙස් වල තියෙන මූලික දේවල් ටික මෙයාට දානවා කැමරාවෙන් පෙන්වන චෙස් අදින විදිය එයා මොකද කරගත්තේ
දත්ත කපඩා කර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාත් එක්ක මිනිස්සු එක්ක දාලා තියස්ස අදින්න. මිනිස්සුන්ට දිගන්න බෑ. මොකද වෙන්නේ? මෙයා මේකේ ක්‍රියාකාරීත්වය පෙන්නලා මිනිස්සු අපරද්ද. ඕක තමයි කෘතිම බුද්ධිය කියලා කියන්නේ. හැබැයි කෘතිම බුද්ධිය කියලා කිව්වේ මතක තියාගන්න ඕනේ අපිට මෙතන්දි විඥානයක් කියන එකක් සම්බන්ධ වෙනවා කරජකයක් කර්මකයක් කියන එකක් සම්බන්ධ වෙනවා මෙතන විඥානයක් කියන එකක් සම්බන්ධ එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ දැනගැනීමක් නැද්ද මෙතන මතක තියාගන්න ඕනේ දැනීමක් නැහැ තණ්හාවක් නැහැ උපාදානයක් නැහැ ඒව නැහැ මෙතන එහෙනම් මොකද්ද මෙතන වෙන්නේ මෙන්න මේකයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන්දි වෙන්නේ මේගොල්ලෝ තීරණ අරන් ක්‍රියාවක් විදිහට අවුට් එකක් දෙනවා එච්චරයි ක්‍රියා මාත්‍රයක් අවුට් කරනවා ඒ ක්‍රියා මාත්‍රය පුළුවන් අපිට ඕනම දෙයකට අවුට්පුට් කරන්න ඒ කියන්නේ අතකට අවුට්පුට් කරොත් අත ක්‍රියාත්මක වෙනවා ආලෝකයට අවුට්පුට් කරොත් ආලෝකය ක්‍රියාත්මක වෙනවා ශබ්දයට අවුට් කරොත් ශබ්දයක් ක්‍රියාත්මක වෙනවා ඒ කතාව එතනින් ඉවරයි හැබැයි යා නිරන්තරයෙන්ම මේක අරගෙන ක්‍රියාත්මක කරන රොබෝ කෙනෙක් කියන්නේ මොකක්ද දත්ත අනුව වටපිට පරිසරය බලලා ක්‍රියාත්මක වෙනවා දැන් අපි හිතමු රොබෝ යන පාර මේක නම් වෙන වාහනයක් නවත්තලා මිනිහා අනිත් පැත්තෙන් හැරලා යනවා මිනිහ මේ පැත්තෙන් එනකොට මූට පයින් එකක් ගැහුවා කවුරු හරි මුව වැටුණා බිමට මෙයා මොකද කරන්නේ යා නැගිටිනවා නැගිටලා ආපහු යන හරමිට ගහන්න යන්නේ අපිට ගැහුවොත් නම් उपादान क्रियावलिया තීරණයක් එනවා ඒ තීරණයක් තරක් ක්‍රියාවකට පරිවර්තනය කරන්න පුළුවන් ඒ ක්‍රියාවලිය පරිවර්තනය කරනකොට චලනයක් රොබෝ ඇවිදින රොබෝ ඇවිදින තිරණේ එයාට ඕන නම් ආලෝකයක් පිට කර තැග යාට ඕන නම් ශබ්දයක් පිට කරන්න පුළුවන් ඒ වගේ දේවල් මිසක් කා එතකොට ඇත්තටම මෙයා තීරණ ගන්න ඕනේ ඒකයි වැඩි ලෝභ දේශ මොහනේ ත්‍රණෙද එහෙනම් මතක තියාගන්න ඕනි දැන් ඕක නෙමෙයි වැඩි ඔය කතා ඔක්කොම අහක දාන්න එහෙනම් අපේ මොළ ගෙඩිය වැදගත්ද අයියේ මොළ ගෙඩියෙන් කන්නේ ලෝභ දේශ මොහයට අයිති වෙන්නේ ඩේටා පැක් එකක් ලෝභ දේශ මොහයට අයිති වෙන්නේ නෑ ඇයි ඒක නිකම්ම නිකන් ඩේටා පැක් එකක් විතරයි ප්ලස් මයිනස් පැක් එකක් විතරයි මේකේ මේකේ කිසි වෙනසක් නෑ වෙනසක් තියෙනවා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එකයි මේකෙන් අරගෙන විඳලා තණ්හා කරලා උපාදාන කරොත් සසර ගමන දැන් ඉගෙන ගන්න ඕනේ මොලේ ගැනද හිත ගැනද අන්න බලන්නක සරණක්ඡන් වහන්සේ ආශ්චර්යයි නේද මේ අනාර්ය පරිශ්‍රය මේ කෘතිම බුද්ධි අනාර්ය පරිශ්‍රයක් හැබැයි ඇත්තටම අපි හිතනවා අම්මට සුරි ඉවර තමයි බුදුදහමක් ඉවර තමයි මගේ මේ අහපු වින්දා මගේ net එකේ අහලා තියෙනවා මේ පිළිබඳව මිනිස්සු කට්ටිය අපිට මේවා තේරෙන්නේ නැහැ කියා දෙන්න කියලා මම මේකයි මේක වැඩිපුරම කතා කරන්නේ දැන් තේරුවද වැඩි හැබැයි කෘතිම බුද්ධිය කියලා එකක් නැද්ද ඒක අපිටත් නැද්ද අපේත් බුද්ධිය කෘතිම තමයි දිරා නේද කට්ටෙන්ච ගම සක් ගලගත්තා අපි දන්නේ අපේ වතුරත් එක්ක පොඩි වහක් පෙවුණා අපි දන්නේම නැහැ මේ වහට ඇතුලේ अभिधर्मी कर ඕන නැගිට වල දුන්නත් ඔක්කොම හෝමෝනියම් යෝ කියයි. ඒවා හැදෙන්නේ හැටි ඒවා ස්ට්‍රක්චර් එක කියයි.
කොහොමදක් කමන්නේ දැන් එහෙනම් ඒවා ටික එක්තරා භෞතික ක්‍රියාවලියක්ද නැද්ද දැන් බලන්නකෝ සාක්‍ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඔය ක්‍රමයට නෙමෙයි සාක්‍ය විඥානයක් තියෙනවද නෑ තේරුණේ නැද්ද සාක්‍යද විඥානයක් ඕන දැන් මම ස්ට්‍රක්චර් එක කතා කරනවා මෙයාගේ ජීවිතය තියෙනවා නම් ජීවිත ප්‍රාත්ම තියෙනවා නම් මෙයා මෙයා ක්‍රියාවක් කරන්න අවශ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒක දෙන්නේ විද්‍යුතය ඒක දෙන්නේ මොනවද කරන්ට් එකෙන් තමයි ඒක දෙන්නේ විද්‍යුත් විද්‍යුත් ශක්තිය කරන්ට් එකෙන් තමයි මෙයා ක්‍රියාව උපදවලා අතපය ටික හොලවන්නේ කරන්ට් එකෙන් හරිද මෙයාගේ මෙමරි අවුට් ගිහිල්ලා අවුට් ගියොත් ඉවරම තමයි බව පැවැත්මක් ගැන කතාවක් ඇත්තේ නැහැ එතනින් ඉවරයි මෙයා හැම නෙමෙයි කරන්ට් එකෙන් නෙමෙයි මෙයාගේ තියෙන චේතනාව කියලා එක චේතනාවෙන් පුළුවන් අර ආහාරද කන බොන ආහාරද ඕජාව පුච්චලා කර්මෝජෝජාවත් එක්ක එකතු කරලා තාම තේරෙන්නේ නැහැ චේතනාවෙන් පුළුවන් මෙයාට මොකක් කරන්න අතපය උස්සන්න අකුලවන්න ඇඳුම් අඳින්න දුවන්න පනින්න ඔක්කොම පුළුවන් මොකක්ද එනර්ජි එක චේතනාව මුල් කොටගෙන තමයි යා හදන්නේ මෙතනද කරන්ට් එක පැහැදිලිද මෙයාගේ කරන්ට් එක ගියොත් මෙයා අසුන් හැබැයි මෙයාගේ මේ කරදකයේ කරන්ට් එක ගියාට මෙයාගේ තියෙනවා අතිශය සිව් කරන්ට් එකක් හිත ඇතුලේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාවේ ජීවිතේන්ද්‍රිය කියලා මොකන්ද චෛතසිකයක් තියෙනවා ජීවිතේන්ද්‍රිය කියලා මෙතනින් පැන්නට ආයි ජීවිතේන්ද්‍රිය මොකද්ද වෙන්නේ චිත්ත පරම්පරාව ඉස්සරහට අරගෙන යනවා චිත්ත නියාමයට අනුව ඕඩ ජීවිතේන්ද්‍රිය මොකද්ද උනේ චිත්තය ඒ කරන්ට් එක ඕෆ් කරන්න බෑ ජීවිතේන්ද්‍රියෙන්ද කරන්ට් එක තාම කරේ නැහැ අද චෛතසිකය 52 එක ඔන්න අපි දැන් චෛතසික එක චෛතසික කර මොකද්ද ජීවිතේන්ද්‍රිය මොකද්ද ඒකට කියනවා නාම ජීවිතේන්ද්‍රිය මොකද්ද රූප ජීවිතේන්ද්‍රියක් අපි කතා කරලා ජීවිත රූපය කියලා ජීවිත රූපය කතා කරාද දසකලාපය ඇතුලේ ඒකෙන් මොකද කරන්නේ කර්මජ කය පවත්තගෙන යන්නේ මොකෙන්ද ජීවිත රූපේ මනෝ කය අරගෙන යන්නේ ඔන්න නිදි මෙහෙමයි ඇත්තටම මම උත්සාහ ගන්නෙ ඕගොල්ලන්ට ආදරෙ මෙතනට ඇවිල්ලා අපරාධෙ නිදි ගත්තොත් දැන් මෙහෙම බයිනකොට නේද නිඳ යන්නේ නැහැනි මේ නේ ඇත්තටම මේ දැනිල මේක ඕගොල්ලන්ට ගෙදර කිල්ල නිඳ යන්නේ නැහැනි දැන් මිස්ටර්නේ මිස්ටර් මිස් අද 12යි ගන්නවත් රෑ නිඳ යන්නේ නැහැ හරි ඒ කියන්නේ දැන් මතක තියා ගන්න ඕනි මෙයාගේ එනර්ජි එක මොකද්ද විද්‍යුතය කරන්ට් එක ඔෆ් වුණා නම් මේ ප්‍රොසෙසින් එකක්ම නැහැ මෙයාගේ එනර්ජි එක මොකද්ද චේතනාවෙන් මෙයාට පුළුවන් කනබන ආහාරය ආහාර දෝජාව කර්ම දෝජාවත් එක්ක එකතු වෙලා එනර්ජි එක හදන්න මෙයාට කරන්ට් එක කරන්ට් එකෙන් නෙමෙයි ආවඩ කරන්නේ ආවඩ කරන්නේ මොකද්ද ආහාරද ඕජාව ආහාර දෝජාවත් වැඩ කරන්නේ මොකක් කරහද කර්ම ශක්තිය මෙයා මැටි කාලා හරියන්නේ කිඹුල නම් මැටි කාලා හරි මෙයා කන්න ඕනි පාම් බනිස් මෙයා කන්න ඕනි මෙයාට සුදුසු තියෙනවා ජෙලි වර්ග ජෑම් බටර් බනිස් බත් ඒවනේ ගන්නෙ මෙයාටම මෙයා කෑවොත් හරිද කිරිමැටි නෑ කිරිමැටි කෑවට මෙයාගේ කර්ම ශක්තියෙන් ඒක දිරවන්නේ නෑ හැබැයි කිඹුලා කිඹුලා කිරිමැටි කෑවම දිරවන මොකද ඒ කර්ම ජෝජාව බලවත් කිරිමැට්ට දිරවලා ආහාර දෝජාව කරවන හැදෙන්නේ ඒවා අපි ඉස්සරදි කතා වෙනවා ඒව කතා වෙන්නේ 10 වෙනි මාසේ 11 වෙනි මාසේ 12 වෙනි මාසේ 13 වෙනි මාසේ 14 වෙනි මාසේ යම්බුරට ගියාට පස්සේ හරි එහෙනම් දැන් මේ මෙයාගේ ශක්තිය කවුද දෙන්නේ චේතනාව ප්‍රකෝ කරගෙන ආහාර දෝජාව පුච්චගෙන කර්ම දෝජාවෙන් ආහාර දෝජාවෙන් මෙයා ශක්තිය ලබා ගන්න. පැහැදිලිද? මෙයාගේ තියෙනවනේ වෙනම කරන්ට් එකක් සිත. සිතේ ශක්තිය කොහොමද තියාගෙන ඉන්නේ? ජීවිත ජීවිතේන්ද්‍රිය. මෙයා ගැලපෙන්නේ නැත්තම් මේ කරජකය ගැලපෙන්නේ නැත්තම් ඉතුරු යාමයට බීජ නියාමයට අනුකූලව මෙයා මෙතන මොකද වෙන්නේ? වෙන තැනකට පණින්. ඕක තමයි වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මෙන්න කෘත්‍රිම බුද්ධිය. මෙතන විඥානයක් තියෙනවද?
තර්ක විතර්ක කරලා යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්ද? බෑ. මම අපේ ගෙදරට ගෙන කෘත්‍රිම බුද්ධිය මැෂින් එකක් ගෙනහැල්ලා අදාළ තැන් වල කැමරා හයි කරලා තියා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න. මොකද එයාට ඩීටේල් ඕනි. එයා කෘත්‍රිම බුද්ධිය මැෂින් එකක් ඉස්සෙල්ලාම අපි උගන්වන්න ඕනේ. මම එකක් තියා දෙන්නම් තව පොඩ්ඩකින්. උගන්වන්න ඕනේ. උගන්වන්නේ එයා මොකද කරන්නේ? අපි එයාට පුළුවන් තරම් තොරතුරු දෙනවා. අපේ ගෙදර ගැන දැන් අපේ ගෙදර අපි හිතමු දියුණුවක් නැහැ. කිසිම දියුණුවක් නැහැ. හැමදාම පොලේ යන්න සල්ලි නැහැ. හරිද? වෑන් යන එකට ලුණු නැහැ. ප්‍රශ්නයක්. හරිද? හැමදාම දුකෙන් තමයි ඉන්නේ. හැබැයි සල්ලි මේ හැමම දැන් මේකට විසඳුමක් විදිහට අපි કૃත්‍රිම බුද්ධිය සහාය පතනවා. හරිද? මේ ගෙදර ආර්ථිකය හදාගන්න કૃත්‍රිම බුද්ධිය සහාය. දැන් උගුලිට මේවා සර් වෙනවද කියලා නැහැ මේවා වෙනවා. මේවා අනාගතේ නෙමෙයි මේ මොහොතේත් වෙනවා. මේ මොහොතේ වැඩි වෙන්නේ නැහැ අනාගතේ මේවා වෙනවා. එතකොට අපි કૃත්‍රිම බුද්ධිය තියෙන මැෂින් එකක් ගෙදර හයි කරනවා. කැමරා තියෙනවා, සවුන්ඩ් ගන්න වෙනම දේවල් තියෙනවා. එතකොට එයා මොකද කරන්නේ? මාස ගාණක් අපි කරන වැඩේ ඇලර්ට් එකෙන් ඉඳලා ඔක්කොම මේකට පුරව ගන්න. පුරවගෙන ඊළඟ මාසේ යනකොට කියනවා, "ඒයි, රුපියල් 5000ක් පොලේ අරන් යන්න එපා." සවුන්ඩ් එක ඇක්ටිව් වෙනවා. 2500ක් කරන් ඵලයක්. 2500ක් ඉතුරු කරපම්. මොකද ඒවා net එක හරහා බලනවා, internet එක හරහා යාට සම්බන්ධ කරලා තියෙන්නේ පොලේ බඩුව නම් ඔක්කොම එයා දන්නවා. එයාට ඔක්කොම data කවලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම data. මොකද්ද? ඈ? data storage එකක් මේක ලෝකෙම තියෙන දේවම්. ඒකයි કૃත්‍රිම බුද්ධිය කරන්නේ. કૃත්‍රිම බුද්ධිය ඇතුලේ තියෙන මොනවද සම්පූර්ණයෙන්ම තොරතුරු. මේ કૃත්‍රිම බුද්ධිය machine එකක් හදන එක ලේසි නෑ. සෑහෙන තොරතුරු තියෙනවා. එතකොට එයා දන්නවා මේ දවස්වල 2500ක් පොලේ අරන් ගියාම ඇති. තිරණි. අයි දැන් මොකද එයා කොහොම එක කියන්නේ? මතක දිරුනේ. තර්ක විතර්ක කරනවා මේ ඩේටා එක. ඇතුළේ තොරතුරුත් එක තර්ක විතර්ක කරනවා. රයිට් බෝන්චි ටික වල්න ගණන් හදලා අම්මා මේව කළා මොකද කන ප්‍රමාණයක් දන්නවනේ. ගෙදර හතර දෙනයි. මේ ඔක්කොම සසඳලා තියෙන්නේ. ඩේටා එකතු කරලා ඔක්කොම සසඳලා තියෙන්නේ. රයිට්. පළයන් 2000ක් අරගෙන පොලේ. දැන් මෙන්න මේක තොරතුරු ටික තියෙනව නේද? මේක තොරතුරු ක්‍රියාව කරන්න නම් වන්න බැරිද? කොහොමද ඒක ක්‍රියාවට නම් වන්නේ? දත්තහරහ එක්ක මෙයා වොයිස් පණිවිඩයක් දෙනවා. සංඥා තියෙනවා. සංඥාවෙන් ඉදිරිපත් කරනවා. එහෙනම් මෙතන මොකද තියෙන්නේ? තොරතුරු හුමාරු. මෙතන පිම්පවුද? නෑ. මොළගෙඩියේ පිම්පවු තියෙනවද? නෑ. කොහෙද පිම්පවු තියෙන්නේ? විඥානයත් එක්ක සම්බන්ධ වෙනොත් තමයි පිම්පවු හැදෙන්නේ. මොළෙන් පිම්පවු හදනවා නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම මොළේ තියෙන දේවල් භාවිතා කරලා අපි පිම්පවු හදන්න මේවා භාවිතා කරන. හරිද? ඕක තමයි අපිට කතා කරන්න සාමාන්‍යයෙන් තියෙන්නේ. එළියට දාන්න. හරියට හරි. ඇත්තටම මේක සම්බන්ධ කරොත් අපි මේ සිස්ටම් එක සම්බන්ධ කරොත් කැම්ප් එකක යුද හමුදා කඳවුරක මේ ස්ටඩි කරන්න කෙනෙක් විනාශ කරන්න කොහොමද කියලා. මේක සම්බන්ධ කරොත් හොස්පිටල් එක මෙයා දෙන්නේ ලෙඩෙක් සුවපත් කරන්න කොහොමද කියලා. ඇයි මෙයාට මුළු ඉන්ටර්නෙට් එකෙන් මුළු තොරතුරු ඔක්කොම මෙයාට මෙයා තොරතුරු හොයා ගන්නව නෙමෙයි මෙයාට හිතලා ගන්නව නෙමෙයි මෙයාට ඉන්ටර්නෙට් වලින් තොරතුරු සම්බන්ධ කරලායි තියෙන්නේ. එතකොට මුළු ඔක්කොම මෙයාට තොරතුරු ටික තියෙනවා. පැහැදිලි නේද? අපි හිතමු තව ඉන්නවා කියලා තව ගෙදරක සම්බන්ධ කරලා තිනවා කියලා මෙහින්ක. ඒ දෙන්න සම්බන්ධයි. ලෝකයේ මේ වගේ මැෂින් 500ක් තිනවනම් 1000ක් තිනවනම් 1000ම එකිනෙක සම්බන්ධයි. ඒ අනුව තමයි මෙයා තීන්දුව තිරණ ගන්න. ඒක නිසා එයාට අතිශය වේගයි තීන්දුව තිරණ සහ අත්දැකීම් වැඩි. ගෙදර අවුරුදු 500ක්, 600ක්, 1000ක් වරන 100 කෙනෙක් ඉන්නවා වගේ තමයි. ඇයි? සර්, ඔය පාඩම දිගටම කරන්න බැරිද සර්? හරි හරි ආන්නේ විදිහට ගන්න. දැන් මෙතනින් අපි ඉගෙන ගන්න ඕනේ එකම දෙයයි මොකක්ද? මොළයට අදාළ ක්‍රියාවල් ටිකක් තියෙනවා. මෙන්න මේ දෙක සත්වයාගේ මේ දෙක එකිනෙක සම්බන්ධයි. કૃත්‍රිම බුද්ධිය අපිට වඩා නෑ. නමුත් මේ ගත්ත තොරතුරු නිසා ඕගොල්ලන්ගේ ධර්ම රසය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙන අසීමිත සත්‍රාක්ෂයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් එනවා. අසීමිත සත්‍රාවක් එනවා.
ඇයි දැන් මම තාඩින් කියා දෙන කොහොමද වෙන්නේ කියලා දැන් තේරුණා නේද හොඳයි එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ කම්පැනික් කෘතිම බුද්ධි ප්‍රෝග්‍රෑම් එකක් කියලා තියෙනවා පාක් වලට පාකින් එකට පාක වාහන පාකින් දන්නේ දැන් ඒකට කවුරුත් ඕනේ පාකින් ස්පේස් එක තියෙනවා ඉරියඳලා තියෙනවා ගේට් එකක් තියෙනවා ඔටොමැටික් වැඩ කරන කවුරු හරි අතුලට ගියා නම් අර රීඩ් කරන ආපු වෙලාව ඩ්‍රයිවර් කොතනද හිටියේ කී දෙනෙක් ඉන්නවද වාහනේ ඔක්කොම රීඩ් කරලා තියා ගන්නවා එළියට කී දෙනෙක් යනවද බහලා ඔක්කොම යතරතුර තියා ගන්නවා ඊට පස්සේ වාහනේ අරන් යන එනවනේ බිල එවනවා මෙච්චරයි කියලා බිල එහෙම නැත්නම් කඩ එකෙන් පේ වෙන විදිහට හදලා තියෙනවා කවුරුත් නැහැ මේ පාකින් එකේ සම්පූර්ණයෙන්ම කෘතිම බුද්ධියෙන් වැඩ කරන හොඳයි ඒක කොහොමද තාරින් හොඳයි දැන් අපි එකක් ඉගෙන ගත්තා ඒක තමයි මොලේ තියෙනවා පදිනේද එයාගේ දත්ත කබඩාවකුත් තියෙනවා ඒක ඒක හිතත් එක්ක සම්බන්ධ නැහැ කියන්න බෑ මතක තියාගන්න ඕනේ සත්වයෙක් උපදිනකොට මුලින්ම හටගන්නේ හදේ වස්තුව. හදේ වස්තුවේ කමාන්ඩ් එක අනුව තමයි මොළය දෙන්නේ. සත්වයෙක් මරනකොට මුලින්ම මැරෙන්නේ මොළය. අන්තිමට මැරෙන්නේ හදේ වස්තුව. හරිනේ? සත්වයෙක් උපදිනකොට මුලින්ම මොළය ආවන. එහෙනම් නෑනේ. එහෙනම් බුදුහාමුදුරන් සිද්ධ වෙන මොළය ගැන කතා කරන්න. දැන් මුලින්ම ආවේ මොකද්ද? හදේ වස්තුව. හදේ වස්තුව කියන්නේ මෙන්න මේ ලේ ධාතුවේ තියෙන අර වස්තු රූපාවේ මුලින්ම. මේ හදේ කෝෂේ නෙමෙයි අර වස්තු රූප කියලා කතා කරන්නේ නේද? අන්න ඒක තමයි මුලින්ම එන්නේ. ඒක ආවා අදාළ නියාමත් එක්ක අදාළ කාලෙට මොළය කොච්චරක්ද කියලා මොළේ ඩිවලොප් කළා බීජ නියාමයන් අනුව දුන්න නේද ඊට පස්සේ සතාව මිනිස්සුන්ට නම් එළියට දානවා දත්ත ටික ගත්තා නේද දත්ත ටික ගත්තා කර්ම කර්ණ යනුව ඊට පස්සේ මේකෙන් විඳිනවා විඳිනවා තණ්හා ගන්නවා උපාදාන ඉලක් කරනවා මෙහෙම වුණොත් සංසාර ගමන යනවා සරච්චන් වහන්සේ මේකට ඇන්ටිවයිරස් එක දෙනවා මොකද්ද භාවිතා කරපන් ප්‍රඥාව උඹට පුළුවන් සසර ගමනේ එතර වෙන්න කියලා පැහැදිලිද හොඳයි මේක මම කියා දුන්නේ අලුත් ළමයි සහ තරුණ පරම්පරාව මේ ගැන අහනකොට හොඳ උත්තරයක් තියෙනවා දැන් වඩා උත්තරයක් තියෙනවද අවුලක් නැහැ කෘතිම බුද්ධිය ගැන කතා කරත් හැකි දලා අවශ්‍යයි හරි ඉගෙන ගන්න ඒවා හරි කෘතිම බුද්ධිය කොහොමද වැඩ කරන්නේ නැහැ ප්‍රඥාව එන්නේ සිතත් එක්ක නැගේ අර කියා දුන්නේ කිසත් යාවේ නැද්ද කිසත් යාවේ නැද්ද කිසත් යාවේ නැද්ද ඉතින් ප්‍රඥාව වෙන්නේ කො මොකක් එක්කද? සිතත් එක්ක. අරනේ නුවණ. ප්‍රඥාදයිසික. මේව ගැන ඔලොඩට හිතන්න යන්න එපා. දැන් ඕගොල්ලෝ හිතන්න මේ පාඩම වැඩි කියලා. නමුත් මේ පාඩම කියා දුන්නේ ඕගොල්ලන්ට සහ හැමෝටම වැදගත් වෙන විදියට සහ හිතේ තියෙන කහට ගතිය යන්න. මොකද කහට ගතිය කියන්නේ? මොකද මොලේ මොලයක් ඕනිද? අයි මොලේ ගැන කතා කරලා නැත්ද කියලා. පැහැදිලිද? හොඳයි. දැන් මෙන්න හදේ වස්තුව. හරි නේද? මෙන්න මොකද්ද? වස්තු රූප. මොකද්ද වස්තු රූප? නේද? හරියට වස්තු රූප කියන්නේ දශක කලාපයක්ද නැද්ද? දශක කලාපයක්. මොකද්ද? දශක කලාපයක්. කලාපය කලාප දස කලාප හරි නේද මෙයා කොහෙන්ද දෙන්නේ කර්මයෙන් උපදිනකටම දෙනවා අපි තාම එතනට ආවේ නැහැ ඒක අපි වෙනවම ගන්නවා දැන්ට ඔහොම හිතන්න හොඳයි දැන් මෙන්න මෙහෙම දැන් ඇසට රූප ඇසට ඇසට රූප ඉපදෙනවා චක්කු විඤ්ඤාණ එක ගැන කතා කරා
එකක් ගැන කතා කරනකොට ඔබලා අනිත් ඒවා ගැන හිතන්න ඕනේ. මතක තියා ගන්න ඕනේ මෙන්න මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, පංච විඤ්ඤාණ. මොනවද? දැන් කෙටි කරනවා. දැන් මේ පාඩම් ඔක්කොම මොකක් කරනවද? කෙටි කරනවා. නිතරම චක්කු විඤ්ඤාණ ගැන කතා කරන්නේ අනිත් ඒවා ගැන ඒ තරම් හිතන්න යන්නේ. දැන් චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ මතක තියා ගන්න ඕනේ කෘත්‍යයක් කරනවා නම් එයා ඒක කරන්නේ දර්ශන කෘත්‍ය නැත්තම් වර්ණ මාත්‍රිය දැකීම. මොකද්ද? දර්ශන කෘත්‍ය. ඒ කියන්නේ මොකද්ද කරන්නේ එයා? එයා කරන්නේ දැකීම මාත්‍රය. වර්ණය දැකීම විතරමයි. ආයි වෙන එකක් නැහැ. මතකයට හැදෙන මතකයක් ගැන සම්බන්ධයක් නැහැ යා. මතකයට සම්බන්ධ නැහැ ඔය දර්ශන කෘත්‍ය කියන්නේ. ඕක තාම මොළගෙඩියට ගියේ නැහැ කියලා හිතන එක. ඒ වගේ දෙයක්. ඒක වෙන්නේ කොහේද? ඇහ ඇසුරු කරගෙනම චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ දැකීම් කෘත්‍ය නැත්තම් වර්ණය දැනගැනීමේ සිට. වර්ණය දැනගත්තා කියන්නේ මෙන්න මේක දැනගත්තා. හැබැයි මේකෙන් අපිට කිසි දෙයක් ප්‍රකට වෙන්නේ නැත. වර්ණය දැනගත්තා කියලා අපිට ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. ප්‍රකට වෙනවා කියන්නේ මොකද්ද? අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ කියන එක ප්‍රකට වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ වැඩිච්ච වර්ණය. දැන් ඇහැට වර්ණය වැදුනනේ ආලෝකයේ උදාවෙන් ඇවිල්ලා. වැදුනනේ. හරි. ඔන්න වද්ද ගන්නකෝ. හරි. වැදුනම මොකද පහළ වෙන්නේ? චක්කු. දැන් රූපේ ඇවිල්ලා කොහෙද වැදුනේ? චක්කු විඤ්ඤාණේ. චක්කු ප්‍රසාදේ. ඉපදුනේ මොකද්ද? ඒ විඤ්ඤාණය ගොඩනගුණාට පස්සේ දැන ගැනීම මාත්‍රයක් පහළ වෙනවා. මොකක් පිළිබඳවද දැනගත්තේ? වර්ණය පිළිබඳව. ශබ්දයේ පිළිබඳවත්, රසයේ පිළිබඳවත්, පොට්ටබ්බේ පිළිබඳවත්, ගන්ධයේ පිළිබඳවත් නෙමෙයි. වර්ණය පිළිබඳ දැනගත්තා. ඊට පස්සේ චක්කු විඤ්ඤාණය එතනම නැති. හැබැයි අපිට ප්‍රකට නෑ එහෙම එකක්. දැන් අපිට පේනවනේ දැක්කම මේක නිල්, මේක රතු, මේ කරුතර බෝධිය, ඒවා ඉන්නේ නෑ මොකක්වත්. අර එතනින්ම ගියා. දැක්ක දේ පිළිබඳ අර වගේ පැහැදිලි දැනගැනීමක් කරන්න මතක තියා ගන්න ඕනි. ඒකට පස්සේ වස්තු රූපය හරහා මනෝ විඥාන පහළ වෙන්න ඕනි. මොන විඥානද? විඥාන වර්ග කීයක් තියෙනවද? ඈ කියන්න බලන්න. දැන ගැනීම ප්‍රකට වෙනුවේ මේ විඥාන හයෙන් කොයිකෙද? මනෝ විඥාන වලින්. චක්කු විඥාණයෙන් දැනීම ප්‍රකට. හැබැයි ප්‍රකට නැතුනද කෘත්‍යයක් වෙන්නේ නැද්ද? මොකද්ද වෙන කෘත්‍ය? දර්ශන කෘත්‍ය. දර්ශන කෘත්‍ය උනේ කියලා මේක රතු මලය, මේක රෝස මලය, මේ කපුටාය, මේ ගිරවාය කියලා අඳුනගන්න ඒක එතනින් ඉවරයි. ඒක ඉවර වෙලා අනිවාර්යයෙන්ම මේ අදාළ පංච විඥාන වලට පස්සේ අනිවාර්යයෙන්ම මනෝ විඥාන පහළ වෙනවාමයි. මතක තියාගන්න චක්කු විඥානය පහළ වුණා. ඊට පස්සේ සෝත විඥානය පහළ වෙන නියාමයක් ලෝකේ නැහැ. දැන් ඉක්ම චක්කු විඥානය හැය පහළ වුණා. නැති වුණා. ටක් ගාලා පහළ වුණා. මොකද්ද? නෑ 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 නෑ. සෝත විඥාන එහෙම වෙන්නේ නැහැ. කොහොමද පහළ වෙන්නේ? චක්කු විඥානය පහළ වුණා. ක්‍රමිකව මනෝ විඥාන පහළ වුණා. ඒක දැනගත්තා. ඊට පස්සේ සෝත විඥාන පහළ වෙන්න පුළුවන්. එහෙනම් ඔය හැම පංච විඥාන, ඔය හැම විඥානයකටම පස්සේ චක්කු, සෝත, ගහන, ජීවා, කාය කියන විඥාන වලට පස්සේ අනිවාර්යයෙන්ම පහළ වෙන සිත් වෙන මොකද්ද? මනෝ විඥානත් එකක් නෙමෙයි පහළ වෙන්නේ. සිය දහස් ගාණක් පහළ වෙනවා. ඒ සිය දහස් ගාණෙන් තමයි අර දැකපු ආරම්මණය පිළිබඳ ප්‍රකටව දැනගන්නේ. ප්‍රකටව දැනගන්නවා. අන්න කියනවා මේ නිල්මල. එහෙනම් නිල්මල කියන්නේ චක්කු විඤ්ඤාණයෙන්ද මනෝ විඤ්ඤාණයෙන්ද? මනෝ විඤ්ඤාණය. ඊට පස්සේ මන්ද මොලේ ගන්න යන්නේ නැහැ උතන්ට.
මොකද බුදුහාමුදුරු එහෙම කියලා නැහැනේ. මොලේ ගාලුණා තොටට කියා දෙත හැකි. ඒව ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ දැනුම අනුව මොලේ උඩට ඕන නම් අප්ලයි කරගන්න. ඕගොල්ලන්ගේ මොලේ දිනවනවා. සෑම පංච විඥාන වලින් පස්සේ මනෝ විඥානයි පහළ වෙන්නේ. ඒක නියාමයක්. ඔය සිත් පෝලිමේ වැඩ කරන ක්‍රම තියෙනවා. තාම දන්නේ නැහැ. තව ටිකක් ගියත් පස්සේ කියහම කියනවා. හැබැයි දැනට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ චක්කු විඥානයෙන් පස්සේ සෝත විඥානයවත්, ගාන විඥානයවත්, ජීව විඥානයවත් නෙමෙයි මනෝ විඥාන. මොකද්ද මනෝ විඥානයෙන් කරන කෘත්‍යද? අර වැඩිච්ච අරමුණ මනා කොට දැනගන්නවා. මනා කොට දැනගන්නවා කියන්නේ විද්‍යාවෙන් දැනගන්නවා කියන එක නෙමෙයි. එයාට තොරතුරු දාලා මෙයා නිල්මල කහමල තොරතුරු ටික දාන්නේ කවුද දැන්? මනෝවිඤ්ඤාණ. ඔන්න මම එකක් කියන්නම්. ඔය මනෝවිඤ්ඤාණ ක්‍රියාත්මක වෙනකොට මොලේ සහය අවශ්‍යද නැද්ද? අවශ්‍ය. පරණ දත්ත ගබඩාවත් එක්ක ක්‍රියාත්මක වෙලා තමයි නන් ටික දාන්න ගන්න. පැහැදිලිද? එතකොට දත්ත ගබඩාව අවුස්සනවා. අවුස්සලා මොකද්ද මේකට කිව්වේ කියලා ගන්න. ඒ තරම් හිතන්න යන්න එපා. දැන් බුදුහාමුදුරන්ගේ දහමනේ මොලේ ගා ගන්න යන්න එපා. හොඳයි. දැන් මට කියන්න සෝත විඥානයේ පහළනවත් මොකද්ද වෙන්නේ? මනෝ විඥාන පහළන. එහෙනම් වැදිච්ච ශබ්දයේ පිළිබඳ මනා කොට දැනගන්නේ මොනවැන්ද? මනෝ විඥාන වල ශබ්දය ආවට පස්සේ මොන වගේද ශබ්දය ගැන හිතෙන්නේ කියන කතාවක් ඔයගොල්ලෝ හදලා. කාක්කෙක් කෑ ගැහුවා. කාක්කෙක් කෑ ගැහුවා කියලා කතාව නැගෙන්නේ මනෝ විඥාන. සෝත විඥාණයෙන් ඉන්නේ නෑ. මතක තියාගන්න ඕන. එහෙනම් පංච විඥාන වලින් විස්තර හම්බ වෙන්නේ නෑ. හම්බ වෙන මොනවද? එන විඤ්ඤාණ කීයක් පහළවෙනවද? පහයි. ඔව් හයයි. මේ පංච විඤ්ඤාණ වලට පස්සේ පහළ වෙන්නේ මොකද අනිවාර්යෙන්? මනෝ විඤ්ඤාණ පහළ වෙලා සුදුසු පරිදි ආයි පංච විඤ්ඤාණයන්ගෙන් එකක් පහළ වෙනවා. හරි නේද? ඒක තමයි ක්‍රමය. එහෙනම් මට කියන්න ඕනේ පංච විඤ්ඤාණයන්ගේ දැන ගැනීම මාත්‍රයක් වෙනවා. ඒක ප්‍රකට නෑ. ප්‍රකට වෙන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයක් අහන්න. පංච විඥාන වලින් තණ්හා කරත හැකිද? ඇයි ඒ? ඇයි පංච විඥාන වලින් තණ්හා කරන්න බැරි? ප්‍රකටනේ. ප්‍රකටනේ. තණ්හා කරන්න පුළුවන් මොන විඥාන වලින්ද? ඇයි ඒ? හොඳට දැනගත්තට පස්සේ අන්න විනීම හොඳට ප්‍රකට වෙනවා. හොඳට විනීම ප්‍රකට වෙනවා. දැන් තණ්හා කරන්න පුළුවන්. අපි ඉස්සරහදී කතා වෙනවා දැනට මෙහෙම යා. තේරෙන්නේ? එහෙනම් මනෝ විඥාන වලින් තමයි තණ්හා වෙන්නේ. පංච විඥාන තණ්හා කරන්න බෑ. පැහැදිලිද? ඒක තේරුණාද නැද්ද? මතක තියාගන්න ඕනි. සර්වඥ වහන්සේ ඔය සිත කියන එක මෙන්න මේ විදියට කතා කරනවා. සිත් 89ක් තියෙනව නේද? තියෙනවද නැද්ද? ඔය සමහර සිත් විපාක කියලා නම් කරන මොනවද? විපාක සිත්. මොන සිද්ද? සමහර සිත් කුසල් ලකුසල් කියලා කියන. මොකද කියන්නේ? සිත් 89 න් සමහර සිත් විපාක සිත්. සමහර සිත් කුසල් සිත්. සමහර සිත් අකුසල් සිත්. සමහර සිත් අකුසල් උත් නෙමේ, කුසල් උත් නෙමේ, අව්‍යාකෘත සිත්. ඔය සිත් 89 දැන් හතර ආකාරයකට බෙදෙනු. තග්ගාලා ඉතින්. දැන් හුරුතල් වෙනවනේ ඔයගොල්ලෝ.
ඔක කතා කරන ඩෑනි මේ පැත්තේ. ඉතින් ඒ කිව්වේ නැති ඉස්සෙල්ල. විශේෂ ආරාධනා කරන්න නම් ඉන්න එපා. මොකද්ද? විපාක සිත්. කුසල් සිත්. අකුසල් සිත්. අවුල ආපු දෙස් කුසලුත් නෙමෙයි අකුසල. එහෙනම් ඔය සිත් 89 ඇතුලේ සිත් වර්ග කීයක් තියෙනවද? මොනවද? විපාක සිත්, කුසල් සිත්, අකුසල් සිත්, අවුල ආපු. පැහැදිලිද? අන්න හරි. මතක තියාගන්න ඕනි. පංච විඥානයෝ විපාක සිත්ය. ඒව මොනවද? විපාක සිත් කියන්නේ මොනවද දැන්? මතක තියාගන්න ඕනි විපාක සිත්. අපි දැන් අර්ථ දක්වමු. ඔන්න දැන් අපි ආවා පොඩ්ඩක් සංකීර්ණ වෙන්නම් යන්න. ඔන්න අපි හඳුන හොඳට අහගන්න මේක. දැන් අපි දන්නවා සූත්‍ර පිටක පැත්තෙන් සිත් හයයි, අභිධර්ම පිටක පැත්තෙන් සිත් 89යි. පරමාර්ථ ධර්ම කීයද? 80. සිත් කීයද? 89. මෙන්න මේ සිත් හයෙන් මතක තියාගන්න ඕනි පංච විඥාන. පංච විඥාන දන්නවද? ආ දන්නවද නැද්ද? මේවා විපාක සිත්. හරිද? මනෝ විඥාන. හරිද? මේක වෙලාවකට කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්, අව්‍යාකෘත වෙන්න පුළුවන්. ඒකනේ නේද මනෝ විඥාන ටික. පැහැදිලිද? එහෙනම් පංච විඥාන ඒකාන්තයෙන්ම විපාක. මොකද්ද? දැන් හදන්නේ විපාක සිතක් අර්ථ දක්ව ගන්න. කවදාවත් බය වෙන්න එපා. කොහේ හරි නම සිතකට ඉස්සරහින් විපාක කියන නමක් තිබුණොත්, විපාක කියන නම තිබුණොත් සිතක ඉස්සරහින්, මෙන්න මෙහෙමයි විපාක කියන එකේ තේරුම. විපාක සිතක් කියන්නේ අතීතයේ කරන ලද කුසල අකුසල් නිසා. මොනවා නිසා? අතීතයේ කරන ලද කුසල අකුසල් නිසා ජනනය වන සිත් වලට කියනවා විපාක සිත් කියලා. එහෙනම් විපාක සිතක් නිතරම කාගෙත් එක්ක සම්බන්ධයි? අතීතයත් එක්ක සම්බන්ධයි. අතීතයත් එක්ක සම්බන්ධයි. දැන් මට කියන්න පංච විඥාන නිතරම අතීත කරන ලද කර්මයක ප්‍රතිඵල විදිහට තමයි චක්කුසෝත ගහන ජීවා කාය විඥාන ලැබෙන්නේ. මොකක් කරන හින්දාද? එහෙනම් අපිට මේ ඇහැට පේන දේවල්, සද්ද දේවල්, මේවා මේ පංච විඥාණයට ලැබෙන, පංච විඥාණයට ලැබෙන දැන ගැනීම සම්බන්ධයෙන් ඒ පංච විඥාන මොකක් නිසාද උපදින්නේ? අතීතයේ කරලද කර්ම හින්දා. දැන් අපිට කවුරුහරි ගහනවා. ගහනකොට රිදෙනවා. කාය විඥානේ පහළ වෙනවා. ඔය රිදෙන කාය විඥාණයට කියනවා දුක්ඛ සහගත කාය විඥාණය කියලා. හරිද? එහෙනම් මේ අතීතය කරන ලද මොකක් නිසාද? කුසලයක් නිසා. ගුටි ගන්නි? අකුසලයක් නිසා. තේරෙන නේද? අපිට හොඳට කයට හොඳට සුවයක් දැනෙනවා. අතීතය කර මොකක් නිසාද? කුසලයක්. හරිනේ? අපිට හොඳ දේවල් පේනවා. අතීතයේ කුසල් නිසා. අපිට නරක දේවල් පේනවා. අපිට හොඳ දේවල් ඇහෙනවා. අපිට නරක දේවල් ඇහෙනවා. එහෙනම් මේ පංච විඥාන වලට හොඳ නරක ලැබෙන්නේ මොකක් නිසාද? අතීතයේ කරන ලද කුසල අකුසල් නිසා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විඥාන පහම මොන විඥානද? විපාක විඥාන. මොනවද? විපාක විඥාන. මොන විඥානද? විපාක විඥාන. පැහැදිලිද? ඔන්න විපාක විඥානේ අඳුන්නන්න ඕන කොහමද? අතීතයේ කරන ලද කුසල අකුසල් නිසා
පැන නගින විඥානයෝ විපාක විඥානේ හොඳයි වර්තමානයේ කරන කුසල ලකුසල් නිසා අනාගතයේ පහළ වෙන සිත් මොනවාද ඒත් විපාක ඒව පහළ වෙලාද තාම පහළ වෙලා නැහැ හම්බෙයි හොඳට මහත්තයා හම්බ හම්බ වෙයි නරක දේවල් කරොත් හොඳට හම්බ වෙයි හොඳ දේවල් කරලා අන්නා දැක්ක නේද දැන් එන වර්තමානයේ කරන කුසල ලකුසල් වලට කවුද විපාක දෙන්නේ අනාගති මේ මොහොතේ පස්සේ මේ භවෙ වෙන්න පුළුවන් ඊළඟ භවෙ වෙන්න පුළුවන් නිවන් දක්නා ජාති දක්වා වෙන්න පුළුවන් හැබැයි මේ මොහොතේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ පහ වෙන මොකක් නිසාද අතීතයේ කළද කුසල ලක්ෂල් නිසා පැහැදිලිද හොඳයි එහෙනම් කුසල කුසල් සිත අකුසල් සිත අර්ථ දක්වන්නද කුසල් සිත අර්ථ දක්වන්න අතීතේ කුත මේ මොහොතේ කුසල් සිත මේ මොහොතේ හොඳ දෙයක් කරනවා නම් ඒ කියන්නේ අනාගතේ හොඳ ඵල විපාක දෙන වර්තමානයේ කරන සිත් මොනවාද කුසල් සිත් අනාගතේ අනිෂ්ට හොඳ නැති දේවල් ලැබෙන වර්තමානයේ කරන සිත් මොනවාද පැහැදිලි නේද එහෙනම් අකුසලයේ කිව්වේ මොකද්ද විපාකය අනිෂ්ට නම් විපාකය අනිෂ්ටය කියන්නේ හොඳ නැහැ කියන්නේ විපාකයේ අනිෂ්ට නම් ඒ ක්‍රියාව අකුසල් විපාකයේ ඉෂ්ට නම් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද අකුසල් කරන්නද ඇයි අකුසල් කරන්න එපා කියන්නේ ඒකේ විපාකය හොඳ නැහැ අනිෂ්ට නිසා කුසල් කරන්න කියන්නේ ඇයි ඒකේ ඉෂ්ට විපාක ලැබෙන නිසා. එහෙනම් දැන් අපිට මේ වර්තමාන මොහොතේ අපේ පරිසරය හොඳ තැනක අපේ හොඳ රටක හොඳ විදියට සුළඟ වැදිලා අයිස් නැතුව හිම නැතුව ඊට පස්සේ කොරෝනා නැතුව නේද? හරි ශෝකෙට අපි ඉන්නවනේ දැනට. ඒ මොකද්ද මේ? අපි අතීතයේ පින් කළා තියෙනවා මේ වගේ පරිසරයක ඉපදි. දැන් අපි බ්‍රින්ලන්තේ වගේ ඈත ඔය අන්ටාර්ටිකා වගේ හිටියන අකුසල් බල වයි පල දෙනවා ඒ දීපය වෙනස් ද මේ වගේ දීපයක උපදින්න මහා පිනක් කරන්න ඕන තේරෙන නේද ලේසි නෑ ඔන්න නින්ද ගිය අලප කෙනාට කුසල කුසල මේවා අහන්න ලැබීම කුසල අපි ඔය ඉනිසර ඉස්සරට කතා කරගන්න. දැන් අපි හදන්නේ මෙහෙම. දැන් පංච විඤ්ඤාණ දිනෝ නේද? පංච විඤ්ඤාණ දිනෝ නේද? දැන් කොටස් දෙකකට බෙදන්න බැරිද? පංච විඤ්ඤාණ. ඇහි විඤ්ඤාණය කොටස් දෙකකට බෙදන්න බැරිද? කොහොම මේ බෙදන්නේ? කුසල විපාක චක්කු විඤ්ඤාණයයි අකුසල විපාක චක්කු විඤ්ඤා දැන් විඤ්ඤාණ වර්ග කීයක් තියෙනවද පංච ද්වාරයේ පහළ වෙන 10යි ඔන්න ඔයාලට කියන දිපංච විඤ්ඤාණයෝ කියලා පංච ද්වාරයේ දිපංච විඤ්ඤාණ පහළවන්නේ හරිද වැරදිද ඈ හරි පංච ද්වාරයේ මොනවද පහළ වෙන්නේ ඇයි දිපංච විඤ්ඤාණ උනේ විතක කුසල විපාක චක්කු විඤ්ඤාණ විතක දැන් මට පේනවා ලස්සන මල් වත්තක් කන්ද උඩින් නම් බලකොට හරීම ලස්සනයි පරිසරය දැන් මොනවද මගේ පහළ වෙන්නේ කුසල විපාක චක්කු විඥානයක් මට පහළ වෙන්නේ පැහැදිලි නේද මාව එක්කන් යනවා මලමිනි තින තනකට මිනිස්සුන් මරලා කපලා ගඳ ගහන සොහනකට ඒක එක්තරා විදිහක අකුසල විපාක චක්කු විඥානයක් සර්වඥ වහන්සේ කියන ආනන්දේ පේනවා නේද අද මේ විශාලව සරසලා දින විදිය හරිම අලංකාරයි බලන්න මේ අලංකාරත්වය ඇයි සර්වඥ වහන්සේ වඩිනකොට සරසලා හරිම ලස්සනයි දැන් සර්වඥ වහන්සේ මොනවද පහළ වෙන්නේ කුසල චක්කු විඥාන කුසල විපාක චක්කු විඥාන කුසල විපාක සරච්චන් වහන්සේ අහනවා ආනන්දේ දන්නවද මේකට හේතුව ආනන්දේ මම පෙර භවයක මාගේ පුත්‍රයා ඒ කියන්නේ
සම්මා සම්බුද්ධත්වයට නෙවෙයි මොකද්ද පසේබුදු කෙනෙක් වෙලා පිරිනුවම් පානවා එදා මම එයාගේ ඉස්කෝලේට යනකොට එයා පිරිනුවම් පාන ඉවරයි ඉස්කෝලේ ඉගෙනේ ආරගෙන අර තිනවනේ දැන් ඔය දිසාපාමුක් ළඟ අපි හැම හිතමුකෝ එතන යනකොට එයා යනකොට ඒ ආදාහනය කරලා ඉවරයි පුතාගේ ආදාහනය කරලා ඉවර ගුරුවරයා කියනවා මෙන්න පුතාගේ ආදාහනය වුණා පුතා කවුරු බවට පත් වෙලාද පසේබුදු රජාණන් වහන්සේ නමක් වුණා පසේබුදුරෙක් කියලායි එදා මම චත්‍රයක් පූජා කළා ඒකට අන්නේ චත්‍රයේ පූජා කළ ආනිසංස තමයි ආනන්දේ මම දැන් මේ මොහොතේ ගවා දමන්නේ කියලා සර්වඥන් වහන්සේ දේශනා කරන ආශ්‍රයයි නේද ඇයි සර්වඥන් වහන්සේට ඒ වෙලාවේ ලස්සනට පරිසරය හදලා තිබුණේ ඇයි මොන කුසලයක්ද බල දුන්නේ අතීතයේ කළද කුසලයක් බල දුන්නේ හැබැයි ඒක රජ්ජුරුව තමයි හැදුවේ ඒක වෙනම කතාවක් ඒ විස්තරයි තේරෙයි ඒ රජ්ජුරුව තමයි ඒවා චෛත්‍ය නෙමෙයි දැන් විශාලා මහනුවර සවු සරසුවේ රජ්ජුරුවනේ ඔව් ඔය එහෙම වෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත දැන් දැන් ඒක පෙනීම සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ අන්න අර වගේ විපාකයක් තමයි පහළ වෙන්නේ දැන් තේරුණාද එහෙනම් අකුසල දැන් එහෙනම් ඇහි මොනවද පහළ වෙන්නේ කුසල විපාක චක්කු විඤ්ඤාණ පහළනත් පුළුවන් පැහැදිලි නේද හරි නේද එහෙනම් ඇහි පහළ වෙන්නේ විපාක විඤ්ඤාණ ඔන්න සර්වඥයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මගේ තිනෝ තුලටිය මාරුවා තුලටිය රිදෙනවා තුලටිය රිදෙනවා කියන්නේ මොන විඥානයද පහළ වෙන්නේ කාය විඥානය තමයි දැන් කියන්නේ අකුසල විපාක කාය විඥානය ඕක කියන්නේ බුදුහාමුදුරුවෝ අකුසල විපාක කාය විඥානය කියලා නෙමෙයි දුක්ඛ සහගත කාය විඥානය කියලා නම වෙනස් කරනවා මොකද්ද සුඛ සහගත කාය විඥානය කියන්නේ මොකද සප ශරීරයේ සපක් ලැබුණාට පස්සේ සුඛ සාගත කාය විඥානයක් දුකක් ලැබුණොත් දැන් කායින් හරි ගුටි ගන්නකොට දුක සාගත කාය විඥානයක් නේද හොඳ සීතල සුලඟක් වදිනකොට සුඛ සාගත කාය විඥානය ඒ ලැබෙන්නේ ඇයි දැන් සර්වඥයන් වහන්සේගේ තුනටි එකක් කියනවා දැන් තුනටි එකක් කියන අතීතේ නෙමෙයි දැන් මට ඕනි දැන් එතන මොකද පහළ වෙන්නේ දුක සාගත කාය විඥානය සර්වඥන් වහන්සේ කියනවා ආනන්දේ මගේ මේ තුනටියට කෙනෙක් යකඩයක් දාලා යෝධ මිනිස්සෙක් හොලවනෝ වගේ මට වේදනාවක් දැනෙනවා ආනන්දේකට හේතුව තමයි මම අතීත භවත්‍රේ මල්ලවතර තරගයකදී ප්‍රතිවාදියාව තුනටිය කන පොළොවේ ගහලා පොඩ්ඩක් ඉඳියන්නේ නැති ගහලා කොහොමද ප්‍රතිවාදියා වල්ලලා තුනටිය කඩන පොළොවේ ගහලා ඒකේ විපාකයක් ආනන්දේ මම ගෙවන්නේ කියලා කියනවා ඒකේ විපාකය ඒ වෙලාවේ දේශ සහගත සිතේ විපාකය කොහෙද ඇවිල්ලා තියෙන්නේ? කයට ඇවිල්ලා තුනටියේ කාය විඥාණයට ඇවිල්ලා. ඒක තුනටියේද කොහෙද කියන්න බෑ කාය විඥාණය. අපි ඉස්සරහදි කතා වුණා තුනටිය කියලා සම්මුතියෙන් කියනවා. තේරුණා නේද? ඊට පස්සේ කියනවා ආනන්දේ මට හොඳ නොවෙන්නේ නැති ඉසේකක් කුමක් තියෙනවා ආනන්දේ? ඉසේකක් කුමක් කියන්නේ මොන විඥාණයේද? කාය විඥාණි මොලේ විඥාණි නෙමෙයි. කාය ඒ කියන්නේ ඔළුව රිදෙනවා කාය අන්න ආනන්දේ මම අතීතයේ දවසක මේ මාළු අල්ලන දියා වට්ටියකට මාළු දඟලන බලන් හිටියා ඒ මාළු දඟලනකොට මම සතුටු වුණා අන්න ඒ ලෝභ සහගත සිත අරබයයි මම මේ දුක් විඳින්නේ ආනන්දේ කියලා කියන බලන්නකෝ එහෙනම් බලන්නේ මොනවද ඒවා විපාක විඥාන එහෙනම් දැන් අපි හිතමු අපේ කයත් ඔයගේ මොන හරි ලෙඩක් ආවා දැන් අපේ කය ලෙඩක් ආවට පස්සේ විපාකයේ වෙන්නේ ලේ වැගිරිලා හැරෝ ගන්න එකද නැත්නම් රිදෙන එකද රිදෙන එක ඒක තමයි විපාකය නැත්නම් මේ තුවාලේ නෙමෙයි විපාකය ඒ විඳින් මාත්‍රයි විපාකය ඒ තුවාලේ හැදුනට පස්සේ විඳින බව තමයි විපාකය නැත්නම් තුවාලේ නෙමෙයි රූපේ නෙමෙයි විපාකය රූප විපාක වෙන්නේ නැහැ කවදාවත් රූපය කියන්නේ නිකන් අව්‍යාකෘත දෙයක් මොකද විපාකය විඳීම එහෙනම් දැන් අපිටත් මොනවා හරි රෝගයක් එනවනම් මොකද බොහෝ දුරට වෙලාවකදී ඒක විපාකයක් ඒක මතක තියාගන්න මේ දිපංච විඥාණයන් විපාකයන්ගෙන් තොරව හටගන්නේ නැහැ දිපංච විඥාන හටගන්න ඕන හටගන්නේ මොකොමද පෙර කරපු කර්ම බලවේගයටම තමයි පැහැදිලිද හොඳයි දැන් මට කියන්න සිත් 89 සිත් කීයක් කළාද කියලා
දැන් කල්පනා නැතුව කියනවා පහයිලු. දැන් සිත් 89 සිත් කීයක් කළාද? කීයක් කළාද? 10යි. මොනවද? දීපංච ඇයි? චක්කු විඤ්ඤාණ 2යි. සෝත විඤ්ඤාණ 2යි. ජීවහ විඤ්ඤාණ 2යි. කාය විඤ්ඤාණ 2යි. ඔක්කොම කීයද? 10යි. දැන් ওই සිත් 10 අර chart එක ඇතුලේ තියෙනවද? තියෙනවා. ඕන්නම් කියලා බලන්න. ඔක්කොම තියෙනවා සිත් 10. දැන් බලන්න සිත් 10 විතරද ඉගෙන ගත්තේ. පැහැදිලි. එහෙනම් දීපංච විඤ්ඤාණයෝ තියන්න. විපාකයෝය. දීපංච විඤ්ඤාණයෝ විතක කුසලය. විතක ප්‍රසාදයෝ. පෙර කළද කර්මයකින් හටගන්නේ ඈ කර්මජ. දැන් ප්‍රසාද ටික කර්මයෙන් නෙමෙයි හටගන්නේ. ප්‍රසාදද විඥානද පෙර කළද දෙයක්ම නෙමෙයිද? එහෙනම් මේ වාඩිගෙන ඉන්නේ එක්තරා විදිහක පුරාණ කර්මයක ප්‍රතිඵලයක්ද නැද්ද? ඒ කියන්නේ ඇහත් කර්මේ. ඒ කියන්නේ විපාකයක්. ඇහත් විපාකයක්. චතු ප්‍රසාදයක් මොකද්ද? එක්තරා විපාකයක්. කර්මජ රූපයක්. කර්මයෙන් නෙදෙන්නේ පෙර කරලද බැලීමට සාපේක්ෂව හැදෙන්නේ. ඒකේ බලන්න විඥානයද? ඒකේ බලන විඥානය විපාකය. ඇහත් විපාකයි විඥානෙත්. ඇත්තම ඇහැ කර්මයේ විපාක කියන්නේ නැහැ. ඇහැ කර්මයෙන් ඉපදුනා. පෙර කළාද කර්මයක ප්‍රතිඵලයක්. විඥානය පෙර කළාද කර්මයක. ඔන්න බලන්නකෝ මං කරන්න වැඩේද. හොඳයි අපි බලමු මේ බැටරිය මාරු කරමු. එතකොට ඔයගලන්ට ඕන DVD ලබා දීම කෙලින්ම සිද්ධ වෙනවා මේකේ. ඔයගලන්ට මේ DVD ඔක්කොම ලබා ගන්න පුළුවන්. පාලිත මහත්තයන් ඒවා ලබා ගන්න. හැමදාම DVD එක දැන් ගිය සතියේ DVD එකත් එයාට දීලා තියෙන්නේ. ඔක්කොම ගන්න. මේවා ළඟ තියාගන්න DVD පැක් එක. ඊට පස්සේ යාළුවන්ට මේවා මොකද කරන්න ඕනේ? කොපි ගහලා දෙන්න. තේරුණ නේද? ඇයි? අනේ මේක බලපල්ලා. තමන් පිනක් කරගන්න. පුළුවන් තරම් මේවා භාවිතා කරන්න දෙන්න. අනේ මේම ඉගෙනගත්තු මුලින් ඉඳන් ඉගෙනගන්න. පුළුවන් කියලා දෙන්න ඒවා ඈ. නැත්තම් තමන් අපෝ මේක නම් මන් දෙන්නේ නැහැ. මේක රත්තරන් කීකේ තමන් ළඟ තියා ගන්න එපා. දැන් මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා නේද ධර්මතා? අන්තිම ධර්මතාවය කියන්නේ පොට්ටබ්බ නෑ. මෙතන කය ගමුකෝ. කය කිය පොට්ටබ්බ කාය විඥාන. කාය විඥානය නේද? හොඳයි. විඥාන ඔක්කොම කීයද? 6යි නෙමෙයි මෙතන. 5යි. 5යි. එතකොට විපාකත් එක්ක ගැලපුවාට පස්සේ අකුසල් 90 10යි. නේද? හොඳයි. 10යි. එතකොට මේ පිළිබඳ වැඩිපුර විස්තර ගන්න කවුද? මනෝ විඤ්ඤාණ. මොනවද? මනෝ විඤ්ඤාණ. මනෝ විඤ්ඤාණ තමයි. එහෙනම් වැඩිච්ච පොට්ටබ්බයේ වැඩිතරතුරු කොහෙද තියෙන්නේ? මනෝ විඤ්ඤාණේ ඇතුළේ. ඇහැට වැඩිච්ච රූපේ වැඩිතරතුරු තියෙන්නේ කොහෙද? දැන් මට කියන්න. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මෙන්න මේ දීපංච විඤ්ඤාණ. විඤ්ඤාණ කීයද? 10යි. මෙතන විඤ්ඤාණ දෙකක් තියෙන. මොනවද? කුසල විපාක චක්කු විඤ්ඤාණයයි අකුසල විපාක චක්කු විඤ්ඤාණය. කුසල විපාක චක්කු විඤ්ඤාණයෙන් පෙන්නන්නේ හොඳ දේවල්. ඉෂ්ඨා රම්මන. අනේ අලුත් වචනයක්. ඉෂ්ඨා ආරම්මණේ ඉෂ්ඨයි කියන්නේ හොඳයි කියන එක. ඉෂ්ඨා රම්මන තමයි කුසල විපාක චක්කු විඤ්ඤාණයේ ප්‍රතිඵලය. හොඳයි. අකුසල විපාකෙ මොකද කරන්නේ? අනිෂ්ඨාරම්මන. එහෙනම් මල පහ ගොඩක් අනිෂ්ඨාරම්මනය. මල් පොච්චිය ඉෂ්ඨාරම්මනය.
බණ අහනවා බණුම් අහනවා හොඳ මිහිරි රසයක් දිවට දැනෙනවා අමිහිරි රසයක් දැනෙනවා හොඳ සුවඳක් නහයට වදිනවා අමිහිරි සුවඳක් හොඳට කවුරු හරි හොඳට හිමින් සැරේ අල්ලනවා පොඩ්ඩක් ඉන්න සර් එක පොඩ්ඩක් කල්පනා කරලා කියන්න ඕන හොඳට දැනෙනවා නම් ඒක ඉෂ්ඨා ඉෂ්ඨා රම්මනේ නරකන කඩුවෙන් කොටන ඔළුවට ආරම්මණය ඉෂ්ඨ නම් විපාකය කොහොමද කුසල විපාක ආරම්මණය ඉෂ්ඨ නම් විපාකය කුසල විපාක ඒ කියන්නේ ඉෂ්ඨා රම්මණයක් හැට වැටුණට පස්සේ ලැබෙන විඥානේ කුසල විපාක චක්කු විඥාන ඉෂ්ඨා රම්මණයක් හැට වැටුණට පස්සේ කුසල විපාක සෝත විඥාන දැන් ඕව ගලප්ප ගන්න ඕනේ ගෙදර ගිහිල්ලා ඔක්කොම කර කර ඉන්න බෑ හරි නේද ඉෂ්ඨා රම්මණයක් හැට වැටුණට පස්සේ නව වෙනස් වෙනවා සුඛ සහගත කාය විඥාන ඒකට කියන්නේ සුඛ සහගතයි කියලා. ඒකට කුසලවත් අකුසලවත් භාවිතා කරන්නේ නැහැ. ඒකට කියන්නේ සුඛ දුක්ඛ කියලා. දුක්ඛ කියන්නේ අකුසල විපාක ගතිය. සුඛ කියන්නේ කුසල විපාක ගතිය. නම වෙනස් කරන බුදුහාමුදුරු. අපි ඉස්සරහදී කතා වුමේ ඇයි නම වෙනස් කරන්න කියලා. දැනට මතක තියාගන්න ඕම. හොඳයි. එහෙනම් දැන් දිපංච විඥාන වැඩ කරන ඕන විදිහට දැන් මට කියන්න දිපංච විඥාන ආවේයි කියලා අපිට දිපංච විඥාන වල තණ්හා කරත හැකිද නෑ මං කියන්නේ දිපංච විඥානයේ තණ්හාවක්ද ඇයි ඒක විපාකයක් ඔන්න දැන් මෙහෙමයි තණ්හා කරන්නේ හොඳ සුවඳක් එනවා කොහෙටද නහය මොකද පහළද විඥානේ අනේ හරියන්නේ නැහැ නේ ගාන විඥානේ කියලා දැන් මං කියන්නේ හොඳ විඤ්ඤා හොඳ ආරම්භණයක් කියලා ආවි කුසල විපාක ගාන විඤ්ඤානේ ඇයි නැත්ත වැඩක් නැන්නේ දැන් පාඩම පොඩ කොට ගිහිල්ලාද ගැඹුරට ගිහිල්ලා ඔන්න හොඳ ආරම්භණයක් නැහැට ආවා මොකද පහළ වුනේ කුසල විපාක ගාන විඤ්ඤානේ ඒක එතකොට ආපු ආරම්භණය ආරම්භන මාත්‍රය දැනගත්තද නැද්ද දැනගත්තා නිඳ ගියාද මං කොමෙන්නේ පුදුමයි එහෙනම් කමන්න දැන් ආපු සුවඳ මාත්‍රිය දැනගත්තා හරි නේද ආපු සුවඳ මාත්‍රිය දැනගත්තා මොකෙන්ද ගාන කුසල විපාක ගාන විඥානේ පැහැදිලිද දැන් සිත හැරෙන්නේ කොහෙටද දැන් මනෝ විඥාන පැත්තට හැරිලා කියනවා ආයි මේක ආවොත් මාත්‍ය මොකද කියන්නේ ආයි මේ සුවඳ આવොත් කොයිතරම් අගේද කර්මය ඉක්මෙව්වා මහත්තයා මොකද ඉක්මෙව්වේ කර්මයට සුවඳ ටිකක් දුන්නා අතීතයේ විපාකයක් දුන්නා මෙයා විපාකයට මොකද්ද උනේ විපාකය කොට දැක්කේ නැහැ විපාකයට මොකක් කරාද තණ්හ කළා ඔන්න කර්ම හදනු අන්න හැදුවා කර්ම මොන කර්මයක්ද හැදුවේ ආස කළා අකුසල කර්මයක් හැදුවා ඒ කියන්නේ ලෝභ සිතක් ඇදුවා මොකක් නිසාද අර ඉෂ්ඨාරම්මණයට බැඳී ගියා මොකෙන්ද තණ්හාවෙන් බැඳී ගියා දැන් මට කියන්න අකුසල සිත් හදන්නේ කොහින්ද මනෝ විඥාන ඔන්නව ගඳ ඉවසන්නම බෑ ගඳ දැන් මොකද්ද වෙන්නේ මොකද්ද ආවේ අකුසල ආරම්මණයක් ආව අකුසල විපාක කකුසල විපාක ගාන විඥානය ආවා නෙමෙයි පහල වුණා ඒ වාවා කියන්නේ බකතයි හරි අකුසල විපාක ගාන විඥානය පහල වුණා දැන් මොකද්ද උනේ මනෝ විඥාන වලට හිත ගියා අම්මපල ඊයේ තවනේ මේ ගඳ ඈ මීර යෝධි අනිවාර්යයෙන්ම කුණු විතර මේ පැත්තට වීසි කරනවා දැන් මොකක්ද ආවේ දේශියක් පහළ වුණා ඒක කලේ
විපාකයක් වූ ගාන විඥාණයෙන්ද ගාන විඥාණය ඉක්මවා ගිය මනෝ විඥාණ වලින්ද? අයි කුණු බිත්තර ගඳ කියන එක ඔයා හිතෙන් හිතලා හොඳට හොයාගත්තී. දැන් මට කියන්න අර ගාන විඥාණයේ තුනද කුණු බිත්තර ගඳ කියන එක? ඒකේ තුනේ මොකද්ද? විපාක ගතියක් විතරයි. අනිෂ්ඨ විපාක ගතියක් විතරයි තිබුණේ. ඒක මොකක් කළාද? මනෝ විඥාන වලින් කුණු බිත්තර ගඳ. ඔය ගැහුවේ සෝමෝදීමයි. ඕකේ වැඩේම අපේ මහත්ය ආපු වෙලාවට කුණු බිත්තර ගහන එකමයි. ඒ කියන්නේ හැමදාම කුණු බිත්තර ඉන්නේ කොහමද? මහත්ය නිවාඩුවට ගෙදර ආවහම. දැන් මේ කතාව හැදුවේ කොහින්ද? ඉන්සියාව නෙමෙයි. හරියට. මේ කතාව හැදුවේ කොහින්ද? මනෝ විඥාන වලින්. දැන් මට කියන්න අර ගාන විඥානයේ තිබුණද අකුසලෙ? ඒකේ විපාකයක් පහළ වුණේ. අපි මොකද්ද ඒ වෙලාවට හිතන්න ඕනේ? මේක විපාකයක්. මේක තමයි ලෝකස් ස්වභාවය. හොඳ විපාකයක් ආවම ඇලීමත්, නරක විපාකයක් ආවම ගැටීමත්. ඒක තමයි සංසාර ගමන. ඒක තමයි අවිද්‍යාව. එහෙම කරොත් මොකද්ද වෙන්නේ? නව කර්ම ඇති වෙනවා. කුසල කර්ම හෝ අකුසල කර්ම. අර ඇලුනොත්, එන ආරම්භයට ඇලුනොත් තණ්හාවෙන් අකුසල කර්මයක්, එන ආරම්මණයට ගැටුනොත් ද්වේෂයෙන් අකුසල කර්මය. අපි ඉස්සරහදී වෙනවම කරනවා. දැන් දෙනව නේද? දැන් බලන්න මේ කෘත්‍ය වෙන්නේ, මේ සංසාර ගමන කියන කෘත්‍ය ඉදිරියට කරගෙන යන්නේ, ඉදිරියට නැවත නැවත කරගෙන යන්නේ විපාක විඥාන වලින්ද මනෝ විඥාන වලින්ද? ඈ, විපාක විඥාන අහිංසකය කවන්න නැද්ද? නෑ. විපාක විඥාන හරි අහිංසකයි. එයාගේ කෘත්‍ය කළා, එයා නැති වුණා. හරිද? හරි. එයා හරිම අහිංසකයි. ඒ කියන්නේ මොකෝ? අදාළ විපාක විඥානේ පහළ වුණා, අදාළ තැන නැති වුණා. අපි මොකද්ද කරන්නේ? අපි ඒක ඉක්මවලා මනස පැත්තෙන් කතාවක් හදලා එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. ඇලුනත් අකුසල කර්ම, ගැටුනත් අකුසල කර්ම. සර්වඥයන් වහන්සේගේ දහම කල්යාණ මිත්‍රයාගෙන් අහන කොහමද ඔයගොල්ලෝ හිතන්නේ? ගඳක් එනවා. සර්වඥයන් වහන්සේගේ දහම අහලා තියෙන කල්යාණ මිත්‍රයාගෙන් දැන් මොකද කරන්නේ? දැන් ගඳක් එනවා. ගඳ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. දැන් මනෝ විඤ්ඤාණ ටික මොනවද? අකුසල්ද කුසල්ද? කුසල්. කුසල්. දැන් මනෝ විඤ්ඤාණ ටික මොකක් වුණාද? ඇයි කුසල් වුණේ? අනිත්‍ය ධම්ම, ප්‍රඥාව ධම්ම, නුවණ ධම්ම. විඤ්ඤාණයෙන් ආවනම් එක්ක කුසල් එක්ක අකුසල්. විඥානයේ දෙකක් මොකද්ද? විඥානයේ දෙකක් ප්‍රඥාව. ඇයි දැන්? දැන් මනෝ විඥාන නිකම්ම නිකම් පහළ වුණොත්, බුදුහාමුදුරන්ගේ දහම අහන්නේ නැතුව මනෝ විඥාන දෙක පහළ වුණොත් ඒවා අකුසල් එක්ක බොහෝ විට මොනවද? අකුසල්. බුදුහාමුදුරන්ගේ දහම අහපු ගමන් මොකද්ද වෙන්නේ? කුසල් බවට පත් වෙනවා. ඇයි කුසල් බවට පත් වෙන්නේ? අර ආරම්මනේ විපාකයක් කොට දන්නවා. ඒක විපාකයක්. විපාකේ විපාකයක් කොට දන්නවනම් ආනන්දේ සම්මාදිට්ඨිට පහළ වෙලා. විපාකේ විපාකයක් කොට දන්නවා. විපාකේ කොට විපාකේ විපාකයක් කොට දන්නවනම් කලබල වෙන්න ඕනිද? ඉෂ්ඨ ආරම්මණයක් ආවත් එකයි, අනිෂ්ඨ ආරම්මණයක් ආවත් එකයි කලබල වෙන්න දෙයක් මොකද? විපාකනේ. විපාකේ විපාක කොට දන්නේ නැල්ලු. සම්මාදිට්ඨිය පහළ නැල්ලු. සම්මාදිට්ඨියට පහළ වෙලා නැත්තම් මොකද්ද වෙන්නේ? එක්කෝ ඉස්තාරම්මණයක් නම් ඇලෙනවා, අනිස්තාරම්මණයක් නම් ගැටෙනවා. ওই දෙකෙන් බේරෙන්නේ කොහොමද? සරච්චන් වහන්සේගේ දහම හපු ගමන් සිහිය පිහිටවනවා. සිහිය පිහිටවපු ගමන් ප්‍රඥාව යෙදෙනවා. ප්‍රඥාව යෙදිච්ච ගමන්
මේ ක්‍රියාවලිය ඇත්ත ඇසැටියේ දකින්න ඇත්ත ඇසින් දැකගම මොනවද බීවෙන් කුසල් පැහැදිලිද එහෙනම් කුසල් අකුසල් හැදෙන්නේ මනෝ විඥාන තුලේ හරිද නැද්ද හරි හරි දැන් දල වශයෙන් තේරුණාද මොකද තේරුණේ අද දවසේ මොකද තේරුණේ ඈ අද ඉගෙන ගත්ත ඕගොල්ලෝ මෙන්න මේ ටික මොනවද ඉගෙන ගත්තේ අද මොනවද ඉගෙන ගත්තේ මොළයයි හදවතයි අතර වෙනස මොළය සහ හදවත නේද ඇයි බුදුහාමුදුරුවෝ මොළය ගැන කතා කරේ නැත්තේ ඇයි දර්ශීය සත්‍යයට මොළේ දැම්මේ නැත්තේ ඒක වෙනමම කතා කළා ඒක සාමාන්‍යයෙන් ඒක තේරුණා ඕගොල්ලන් ඊට පස්සේ කතා කළා දීපංච විඥානයෝ ගැන දීපංච විඥානය මොකක් කියලාද කතා කළේ විපාක අතීතයේ කරන ලද කර්මයන්ට විපාක හොඳයි දැන් මට කියන්න අපි මේ ඉන්නේ සුගතිද දුගතිද සර්වඥාන් වහන්සේ සුගති කියන්නේ ඇයි දන්නවද වැඩියෙන් ඉෂ්ඨාරම්මන හම් වෙනවා නම් සුගති හොඳ ගති මනුෂ්‍ය ලෝකය ඇයි ඒ වැඩියෙන් විපාක මොනවද හම් වෙන්නේ සුගති හොඳ ඉෂ්ඨාරම්මන හොඳ ඒවා කරට ඇහෙන හොඳ ඒවා ඇයි මේ හොඳ දණක් නේ අපායට යනවා දුගති මොනවද දුගති ඇහෙන්නේ කොහමද අම්මෝ බාව මරණෝ කුලුච්චනෝ කියලා ඒ භාෂාවේ කෑ ගහනවා දකින්නේ මොනවද ගිනිදළු ලෝදිය නහයට පුෂ්පද ගඳ ඇහට මලමිනි ලේ සැරව අපායදීන හොඳ දේවල් අන්න මොනවද දු අනිෂ්ඨාරම්මන ඔක්කොම අනිෂ්ඨාරම්මන ලැබෙන්න හොඳම ස්ථානය තමයි දුගතිය අනිස්ථාරම්මන ලැබෙන කොහේද දුගතිය ඇයි අනිස්ථාරම්මන දුගතිය ලැබෙන්නේ මොනව කරපු හින්දාද අකුසලය ගෙවා දමන්න කොහෙටද යන්නේ දුගතියට කුසලය ගෙවා දමන්න කොහෙටද යන්නේ දැන් අපි මේ මොකද කරන්නේ සුගතියට ඇවිල්ලා කුසලය කරපු කුසල් ටික ගෙවා දමනවා ටික 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 හදනවා මොනවද මම දන්නේ ඒක 80න් හිටියොත් හදනවා අකුසල් ආයි විපාක දෙන්නේ කොහෙද දුගතියට ගිහිල්ලා හරි නේද සුදුසු පරිදි එහෙනම් මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් මොන ලෝකද ඇයි සුගති කියන්නේ ඉස්තාරම්මන ලැබෙන්නේ ඇයි දුගති කියන්නේ හොඳට කයට අනිස්තාරම්මන ලැබෙන තැන කියන්න මට අපාය සර්වඥන් වහන්සේට ද්‍රෝහිකම් කළ භික්ෂුන් වහන්සේ දැන් පහළලා ඉන්නේ කොහෙද? කොයිතරම් යක් කය දිගයිලුද? යොදුන් සියයක් දිගයි. රෝස මල් පෙත්තක් වඩුණත් කැපෙනවා. කොහොමද වේදනාව කයට? මේ තරම් කයක් තියලා අමාරු උතුරුටි අමාරු අර අමාරුව. අමාරු හිටගෙන ඉන්න බෑ. කොහොමද? ඇයි සර්වඥන් වහන්සේ තරම් බලගතුයි එයා හැදුවා මහා බලගතු අකුසල විපාක ඒක දැන් ගෙවා දමන්නේ කොහෙදද ඒක ගෙවා දවන්න මොකද්ද හටගත්තේ විශාල ශරීරයක් හැම තිස්සෙම මේක ඩැමේජ් වෙනවා දැන් තේරුණාද එහෙනම් මේ ලෝකය කියන්නේ ඔයගේ ලොකු කතාවක් අපිට කතා කරන්න වෙලාවක් නැහැ මේක මහා විශයක් අවුරුදු 10ක් 15ක් කතා කරන්න ඕනි දෙයක්. හැබැයි ඕගොල්ලන්ට අහුවෙලා තියෙන්නේ අවුරුද්දක් වගේ කතා කරන්න. ඒකිනුත් ඕගොල්ලෝ ඉන්නේ දෙකමාරට විතර. තේරෙන්නේ ඒකිනුත් ඇවිල්ලා ඉතින් නිදි. හරි. එහෙනම් මංජුල මහත්මයා අපි පන්ති ඉවර කරමු. හොඳයි එහෙනම්. සාදු.
මෙදම වදාලා අපගේ මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. අදත් පන්තිය අවසන් කිරීමට මත්තෙන් කාරණා කීපයක් තියෙන මතක් කරන්න. අපේ පිරිමි ඇත්ත පොඩ්ඩක් 2:45ට ආසන්නයේදී පොඩ්ඩක් මේ ස්ථානට පැමිණලා මෙතන ස්ථානය මේ පොඩ්ඩක් 1:45. වරදුනා සමා වෙන්න 1:45ට ආසන්නෙන් ඇවිල්ලා පොඩ මෙතන තියෙන මේ වතාවක් ඒ අවශ්‍ය පත්ව දෙන්න. ඒක උගලන්ට කාය කර්මයක් වෙයි. තේරුණාද? ඉතින් ඒකත් ශ්‍රද්ධාවෙන් තමන්ට කුසලයක් කරගෙන තියෙන අවස්ථාවක් විදිහට හිතලා ඒ කුසලයක් තමගේ නිවනට ප්‍රත්‍ය වෙන්න කියලා හිතාගෙන ඒ කාර්යය කරන්න අපිට පිරිමි අය 4-5 දෙනෙක් වගේ ඕන වෙනවා. ඉතින් ඔකලු දන්නේ මම මිට අවුරුදු 2-3 කලින් සමහර දේවල් මම පවරපු ඇත්තෝ දැන් සසුන්ගත වෙලා. හරි. ඉතින් ඒ තරමට ඒ වාසනාවක් එන්නත් මේ තෙන්දි ගන්න ඒ කාය කර්මය බොහොම බල සම්පන්න වෙන්නේ නැති. මම ඒ දැන් සසුන්ගත වූ ඒ අපේ මෙහෙණින් වහන්සේට ගිහි කාලේදී උපදෙස් දුන්න ඔබ වහන්සේට මතක ඇති සතිය පිහිටවලා ධර්මතා වැඩෙන විදිහට ඒ කාර්යය කරන්න කියලා. ඉතින් උන්වහන්සේ සසුන් ගත වෙනතුරු ඒ කෘත්‍ය මට හොඳට කරලා දුන්නා. ඒ ප්‍රත්‍ය හරියට දුන්නා. ඒ වගේ තවත් ඇත්ත අපිට ඕන වෙනවා මේ කාර්යය ඉදිරියට කරගෙන යන්න. අපේ රංග මහත්තයා කියනවා මේ පොඩක් මේ රසයෙන් ඇවිල්ලා මේ උදව්වනේ අපිට කරන්න දෙයක් නෙමෙයි, Tamanට කරගන්න දෙයක්, ඒ කුසලේ කරගන්න කියලා. හරි. එහෙනම් අපි අද දවසේ පන්ති අවසන් කරමු. පැය 3කට ආසන්න කාලයක් විශාල ධර්මස්කන්ධයක් ඔබගේ දෙසමනට සම්ලං කළා. ඉතින් අද දවස තවත් සුවිශේෂ දවසක්. මොකද අපේ ගුරුතුමාට පින්දීමදී මුලින්ම මුල් හරියේදීම මේ කාර්ය කරපු එක්තරා පින්වතියක් මේ වෙනකොට අද මම දකින්න ඇස්වලට. ඉතින් මම එයාට දෙනවා ඒ කාර්ය ලස්සනට සිදු කරන ලෙස. සමන්තිකා. තෙරුවන් සරණයි. පුරා වසර ගහනක් මේ දහම් මණ්ඩපේ ශ්‍රී සද්ධර්මයේ මුළු විශ්වයටම මුදා හරින පින්වන්ත අජන්ත සම්පත් ගුරු පියාණන්ට අප වෙතින් රැස් කරගන්නා ලද සියලු පුණ්‍ය ශක්තිය වන්දනාමාන කරමින් අනුමෝදන් කරමු. ඒ රැස් කරගන්නා සියලු පුණ්‍ය ශක්තිය අජන්ත සම්පත් ගුරු පියාණන් පතන් අවබෝධිගිරි පෙමින අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපිට පුළුවන් ආකාරයෙන් චිත්තය මෛත්‍රී සහගත චිත්තය පතරවමින් පසඟ පිහිටුවල මේ ආකාරයෙන් වන්දනා කරමු. මිදෙන්නට මට සසර කතරින් බේදම් මග දෙසු අජන්ත සම්පත් ගුරු පියාණන් වන්දිමි සැමදා පැතිසිතින් අජන්ත සම්පත් ගුරු පියාණන් වන්දිමි සැමදා බැති සිතින් අජන්ත සම්පත් ගුරු පියාණන් වන්දිමි සැමදා බැති සිතින් උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටාවා සියලු දෙනාටම.